හො පේරාදීනිය වි්විද්‍යා විද්‍යාපීටයේ පිට අධිපතිතුමා ඒ වගේම විද්‍යාපීටයට සම්බන්ධ සියලු ආචාරය මහාචාර්ය තුමන්ලා ඒවගේම අනධ්‍යන කාර මණ්ඩලිය ඇතුළු එපින්වත් කිරිස ඒවගේම විද්‍යාපීටයේ අධ්‍යාපන කටයුතුව නිරතුවන සියල්ු විද්‍යාර්තිී මෙසය ලුම්පින් වතුන් ඉට අමතරව පරිබාහිර වශයෙන් මෙ දහාම්සා ච්චාට සහ සම්බන්ධ වරණාවූ අපි සියලුම් පින්වතුම් පිංවතියන් සිල්ි දෙනාව බොම කරුණාවෙන් අපිිඋතුම් ලෝතුවරණ සදහම් මන්ට පිටි පිළිගන්න අද දවස්සේ අපි මේ දහාම් සාකච්ඡාව පවත්වන්නට යෙදෙන්නේ පෙර අදිනී විශ්වවිද්‍යාලයේ මහාචාරයෙ කේදති පෙරරිරා මැතිතුමාගේ විශ්වෂය එල්ලීමක් හනු එතුමා අපේ ලෝතුරුවරණ දහම් සාකච්ඡාවට ධර්ම දේශනාවට නිරන්තරින් සහභාගි වෙලා බානස්සන පින්වති එතුමා ලබන අවබෝධය තොලින් එතුමාට අතීරණයක් මේ සල්සව අධ්‍යාපනය ලබන මේ සියලුම විද්‍යාපීන්ටත් මේ අවබෝධය ළඟා කළ දෙන්න පුළුවන්න ඒ අයටත් එ අමාමෑනි ලෝතුරු ශාන්තිනායක සමමා සම්බුදුපියාණන් වහන්සේ ගැමා දහම දෙෙරුම් කළ දෙන්න පුළුවන්න්නම් එනම් කොච්චර ආලෝකයක් ජීවිතයට ළඟා වෙන අද කියල් එතුමා එතුමාගේ කෙටි පැහැදිලි කිරීම ඇති සඳහන් කළා විශ්විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු විද්‍යාර්ථයෙන් කිහිප දෙනෙක් ඉගෙන ගන්න අධ්‍යාපනය ලබන සමය තුළවාගේමින් පසුවත් විධාකාර මට්ටන් වලින් ජීවිතයට හානි කරගත්තා අවස්ථාගෙන් අපට ඔය අහන්නට ලැබෙන සිදුවුම් කිහිපයක් පතමණයි. අපට වාර්තා නොවන තලේ තව පොයිතරම් මේ විශ්වවිද්‍යාල විද්‍යා තිමි විශවවිද්‍යාල ඉගෙනකන දරුවූ කොච්චර මානසික පීඩාවන්ට දැන් අදාපීමේ විශ්විද්‍යාලය කියන මාත්‍රකා ඇත්තුළින්දං මේ ධර්මය සාකච්චාර මට පරිබාර් සමාජයට ගිහමත් හැම කෙනෙක් පඩවැඩි වසයෙන් විාකාර මානසික සංකූලනතතා ව්‍යාකූලතාවට මුහ දලා ඉන්න. කෙනෙක් මාංන්සිකෝ පීඩාවට පෙලීමට දක්වෙල ඉන්නේ. අඩු වැඩි වශී. එක විශ්විද්‍යාටි කියලා විතරක් සීමාවෙන කාරණාවක් නෙවී. නමුත් ප්‍රධාන වශයෙන් අද දවශද්‍යාපී මේ පින්වත්තීරරි සෙ ලක්ක කරගෙන මේ ධර්මය විග්‍රා කරන නිසා ඒ අයට මුහුණ දෙන්ට සිදුවෙන සිදුවම් සහ යගේ ප්‍රශ්නකයටට වැඩි පුරවධානය මු කරන පුද්ගලික වශයෙන් ඒ අයට ප්‍රශ්නෝලට පිළිතුූ ලබාගන්නට ලබා දෙන්නට පේර. ප්‍රධාන වශයෙන් මූලික දහම් විග්‍රහයක් කළ යුතුයි. අපට කර්ති පෙරේර මහත්මයා ඇතුළු ඒ පින්ත් පිරිස්ව යොමු කරපු යම් කිසි පත්‍රිකාාවක් තිබුණා මේ විශ්විද්‍යාලය තුළදී මුහුණ දෙන්න සිදුවෙන වවිධාකාර ප්‍රශ්න සහ මේ සරසවි සිසුන්ට තියෙන ප්‍රධාන වශයෙන් මේ වෙනකොට මුහුණ දෙන්නට සිදදු වෙලා තියෙන ප්‍රශ්නවල යංකි සංශිප්තයක් එව නැත යම්කිසි ආකාරයකෙහි එයින් තෝරා වේරා ගත්තා යම්කිසි ප්‍රශ්න සමූහයක් කෙටියෙන් අපිට දක්වල තිබුණා අපි අද දවසේදී මේ කරුණුකාරණාත් මුල් කරගෙන මේ ප්‍රශ්නෝට විසුඳම් හයා ගණ්ඩු සහගන්න තං සුනාථ සාධකන් මනසි කරෝත තං සුනාත හොඳින් කණ්ඩ නැට න දුකං මන්‍යර කරෝත හොඳින් ධර්මය නුවනින් මෙිහි කරන්න ෝඩ විද්‍යාර්තිීන් වශයෙන් දේශනවට හොඳින් කන්ඳීමේ හැක අවත්තියෙන් දෝන් එ දේශනවලින් මතුවන එ අර්ථයන් නිසිආකාරයෙන් ධාරණය කරගෙන එ නුවනින් පරික්ෂා කරමින් තමයි උපාදය කරා ළඟා වෙන්නටත් සිද්ධවෙෙන් එනම් මේ ක්‍රමවේද අමුතුුව එකක් නෙවෙයි විද්‍යාර්ථීන් එනිසා ඒ අය මනාකොට කන්දන පිරිසක් කියල අපි විශ්වාස කරනු. අමා ධර්මය මනාකොට කන්දීමෙන් අවබෝධ කර ගත හැකි. සරසවී සිසුන් හැටියට විධාකාර මතධරණ පිරිස් මෙතන ඉන්න පුළුවන්. නොයකුත් ලෝක පවතින ධර්ශනික මත මතවාද දෘෂ්ටි ධරණ පිරිසක් මෙතන ඉන්න පුළුවන්. ඔබේ සියලු දෘෂ්ටි මතවාද අදහස් පැත්තකින්තිය. මොකද ඇයි එහෙමකයන්. මෙතෙක්දාගත දෘෂ්ටිප මතවාද අදහස් වලින් ඔබට සැපතක් අත් ව නාන අද මේ දහම් අන්ඩෙ පිරවෙල බනහන්ට හේතුවක් නෑ. එය හැම එකක් මඔබට මානසික අසානය තවතවත් වැඩි කරන්නට හේතුවය අදහස් විතරයි. මේ විශ්වය එකම එක දහමයි පවතින්නේ සකල ලෝක සත්‍යයාටම සැනසී මුදාකර දෙන අනිෙකු සියල්ලය මුදාකර දෙන්නේ වවැනසීම අඩුවවැඩි වසේ. වවැනසීම මෙලෝදීම දකින්නත් පුළුවන් බොහෝ දෙනාගේ. පරලෝ ගැන කුමක් කියනුම. එනිසා පින්වදුනි තම තමන් අදහස් දරන්න පුළුවන් නානාප්‍රකා මොකද විශ්විද්‍යාල ජීවිත ගතරනකොට ඇත විද්‍යාර්තිීන් වශයෙන් කටයුතු කරනකොට නොෙකුත් ලෝක තියෙන දර්ශන විද්‍යාවන් මතවාද දෘෂ්ටි මේවා බහුලෝ බුණ ගැහෙනවා. එතකොට තරුණ මධ අත්තෙක්ක, ඒ තරුණ ජාවය අත්ය එක්ක ඒ ලෝක පවතින අම් කිසි විප්ලවකාරී අදහස් එ දර්සර කරපන්නන්නගෙන අර තමන් තුළ සමමාට විශ්විදිාට එනකොට තිබි්චයේ සික්ෂණය යහපත් ගුණ ධර්මසාර ධර්ම මනුස ධර්ම සේරම නසාගන්න පිරිසකුත් අපිට දකින්න ලැබෙනු එනිසා පින්වතුනි බොහොම කරුණාවන් මෙ සියලුම දෙනාට සීපත් කරන්න ඔබ කුමන මතවාදයක් දැරුවත් තවන්නේ දැනට කුමන දෘෂ්ටියක් අදහසක් දර්සනයක් පිළි පැත්්දත් ඒ සවියල්ල මේ කෙටි කාල පරාසය තුළ පැත්තකින්තියන් ඔබ අප කිසිෙන පුද්ගලෙකු අඳරන්නේ නෑ බි භික්ෂෝබ කිසි කෙෙනෙක්ව නම්ගම් වසයහෙම අඳුරන්නේ නෑ එතකට මෙදන කා කවද බනාහාන්නෙ කවුද බනහන්න කියලා අපි දන්නේ නෑ ඇැබ අපි සතුට වයටවා සම්මා සබුදුපයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් හැටියට ද්ධ ්‍රාවකයන් හැටියට මේ ධර්මයයට ඔබ මනාකොට කන් දෙනවන. එවගේ මේ ධර්මය හොඳින් කන්ධී ලවබෝධ කරගෙන ීතනුකූලො පිපතින මොකදේ කාන්ෙම ඔබ සැපේට පත්තින අපි කැමති ඔබ සැපේට පතිනෝ දකි. එ බුදුපාණන් වහන්සේ නාමින් බුදුපියාන් වහන්සේ කැමති මේ ලෝක සත්‍යයෝම මේ දුකින් නිදහස්සනෝ දකින්ද. ඒකයි සාරආසංකල්ප ලක්ෂයත්තිස පාරමිතා පෙරුයි. අප උදෙසා එවැනි කැපකිරීමක් කරපු විශ්වේ. වෙනත් කිසි දුදත්තමයක්ුුණගැහින්නේෑ. අප එනුවන් ඉහලම කැපකිරීම කරපු ඇසිරිමත් වූ මහා ශස්කවර අපගේ අමාමනි ලොතුරු ශාන්තිනාක සම්මා සම්බුදු පියාන්වාසික බුද්ධ වචනයට අපි කන්දන්නට ඕන උන්වහසසි තමයි අපිට වැඩියම් අනුකම්පා කලේ. උන්වහන්ස තමමා අපිට වැඩියම්ම කරුණාව දැක්වේ. උන්හස සම වැඩියම් අප ගැන හිත්තුවේ උන්හසතමයි වැඩියම් අපේ සැප්පය ගැන කැමතිවුණේ උන්වහස තමයි අපට අපරිමයිය සදාාතනික සැපේට මාර්ගය කියල දුන්නේ. එනිසාපී මේ විශ්ව අග්‍ර මහා සස්සුවර මහාකාරුණික සම්මා සම්බුධ පියාන්නාසිගේ ඇසිරිමත්තු බද්ධ වචනයටමයි. එක හෙලාම හිස නමලා එවතුම් බුද්ධ වචන අග්‍ර කරගෙන ඒ ධර්මයට කන් දෙන්න ඕන. එනිසයි අධිෂ්ඨානයෙන් තංසුනාත හොඳින් අහන්නට ඕන මේ ධර්මය. සාදුකං වන්සිකරුතු හොඳින් ධර්මය දුවනි මෙිහි කරන්නට ඕන එතකොට පංවතුනි අඩුවැඩි වසයෙන් ඔබ මුුණ දේල ඉන්න මේ සෑම සියලු. ශ්නයකම් මෙ සියලුම මානසිකාදී සියලුම චෛතිසිකාදී සෑම දුකකින්ම මෙලොවසයෙන් විිතරන්නේ පරලො වශයනුම් නිදහස්සෙනවා. එනිසා සියලු දුකෙෙන් නිදහස් වෙන්ට අවශ්‍යනං ඔබ මේ ධර්මයට මනනාකොට කන්දන්න එක ඉල්ලිීමයි කරුණාවෙන් සහිපත් කල දෙන ආරම්බෙදමු. අපට විශ්වවිද්‍යල්ලෙන් ගැබිච්චේ පත්ත්‍රිකාවේ සංහිප්ෂ සටහනක තියෙනවා මේ විද්‍යාර්තිී මේ වෙනකට මුහුණ දීලා ඉන්න ප්‍රශ්්‍රවල ස්වභාවයන් රටේ පවතින වසංගත තත්ත්වේ හේතුවෙන් ඇතිව සමාජ දුරස්ත භාවය මිතුරු මිතුරියන් ඒවගේම තමන්ගේ ආදර නීයන්ගෙන් බෙෙන් වෙලා වාශය කරන්නට සිදුවීම නිසාඒවගේම සංචරණ සීමවා නිසා නිවස්තුල්ට වෙලා නිවස්තුල්ට කොටු වෙලා කාලේ ගත කිරීම නිසා ඇතිවන කාන්සිීය තනිකම පාලුව ඇතිවෙච්ච මානසික ව්‍යාකූලතා සංකූලනතා. ඒවගේ නිතරම සිතෙහි කලබලකාරී ස්වභාවේ නිසා. හිතේ පතින විපිලිසර භාවේ නිසා. වික්‍ෂිප්ත භාවේ නිසා අධ්‍යන කටයවුතු වල්දී සිත එකඟ කරගන්නට නොහැකිකමින් ඇතිවන අපහසුතා මානුසික ව්‍යාකූලතා. ඉලඩ වසංගත තත්ත්වෙන් මේ පවතින වසගතරෝ තත්වය හේතුවෙන්. හටගත් ආර්ථික පහසුතා නිසා ඇතිවෙච්ච මානසිත ව්‍යාකුලතා එවගේම පවුලේ වගකීම් හේතුවෙන් මවපිය සහෝදර සහෝදරියන් ඇතුළේ පවුලේ පින්වත් පිරිසගේ වගතීන් යුතුකං විසසාධනය කරන්නට කිහිෙල්ලා අධ්‍යාපනික වශයෙන් අධ්‍යානිික ඒ පසුබිම අහිමීමයම හහිමීම නිසාහමන ඇත්තන්ගේ කටයුතුවට බාදායීම නිසා ය ගෙදර ප්‍රශ්නර්යක ඉගෙනගණ්ඩ හිල් ඇතිවෙච්ච දුස්කරතාවට මුහුණ දෙන්න සිදීම නිසා හටගත්ත මාසික ව්‍යාකුලතා ඒ වගේම අන්‍යන් සමගින් තර්ක කිරීමට අවස්ථා හිමීම නිසා ඇතිවවෙච්ච මාංසික සංකුලනතා මෙන මේ ආකාරීෙන් මේ පිරිස මුහුණ දෙන ප්‍රශ්නවල සාරංශයක් අපිට දක් කළ තියෙන් මෙන මේ සාරංශය දිහා බැලුහම්මට පහැදිලිියො පේනවා පැහැදිලිවම් පේන කාරණාවත් තමයි සමස්තයක් වසයෙන් මේ සියලු දෙනා මානසිකව පීඩාට පත්වෙල ඉන්නගෙන කාරම දැන් අඩ අපි මේක මේ විශ්වවිද්‍යාල ප්‍රශ්නයක් හැරිට අද සාකච්ඡා කරාට අපි මේ විශ්වවිද්‍යාලයකෙන රාම අමතකරු සියලොම දෙන මේ ප්‍රශ්නවට බහුණද නැත දැ ඔය කිව ප්‍රශ්ටික තියන ඔබට විතරයිද ඔයකි ප්‍රශ්නටික හැම කෙනෙක්ටම තින අඩු වැඩි වසේ සමාජ ඒක බාල තරුණ මහලු කියලා බේදයක් නෑ හැමෝම අඩුවැඩි වසෙන් මේ ප්‍රශ්නට මුහුණ දීල ඉන්නවා. අපි මුහුණ දෙන ශේත යනිහිත්තන අපිට සමයි ප්‍රශ් තින අපි විතර ප්‍රශ් තියන්නකේ. නමු මුළු ජන සමාජයත් එක්කම කතා කරලා සාකච්චා කරල බැලුවොත් හැමෝමගේ ඇඩුවැඩි වශයෙන් අපි මේ ප්‍රශ්වට මුහුණ දෙන සමට මීටත් වඩා බරපතල භයාන ප්‍රශ්වලටත් හුණ දෙදන පිරිසක් මේ සමාජයේ පිතරක්නේ මේ අපිට මේ මනුසුලෝක හැම තැනාපික දකිින්ද ලබෙනවා හැම සමාජයකම හැම රටක මඩුුවඩි වසේ. එතකොට පින්වතුනි මේ හැම ප්‍රශ්නයකම සාරංශය කැටි කරලා ගත්ත හම අවසානෙ පේනදේ තමයි මේ මානසික වසයෙන් ඇතිවෙන පීඩාව, පෙලීම, ව්‍යාකුල භාවේ අසාහනය ආතතිය හමුුව හැම කෙනෙක් අඩු ඩි වසෙන් විවිධාකාර මට්ටමින් විදවන බව දාහයට පත්වෙලිඉන්න බව අසානයට පත්වෙලිඉන්න බව මහාජාර්තුමා කීති පෙර මහත්මයා ඉතාම වැදගත් කරණවක් සඳහන් කළා විද්‍යා උපාධයක් තමයි අපි ලබන්නේ හැබැයි අපිට ඇත්තටම විද්‍යාත්මක චින්තනය ඇතිවුනාද අපි ඒ ලෝකායට විෂයන් හැදෑරීමෙන් එවයි කෙළපැමිණියත් අප තුළ ඇත්තට මෙහෙම විද්‍යාත්මක අවබෝධයක් අපට ඇති වුනාද ජීවිතයගඇත් එහෙම ඇති වුනාානං අර විදිහයට ඉගෙන ගන්නකොට මානසික ආතජීයට පත්වෙලා අසානයට පත්වෙලා සිදී නසාගන්න සිද්ව වෙනවා දෙම හිතෙනවාද එමන එත උපාදයේ ගත්තට පස්සෙ හරි ජීවිතය ගැන කලකිරි ලපා වෙලා සිදී නසාගන්න සිද්ධ වෙනවාද හොඳ ප්‍රශ්නයක් ඒනන් දැන් අපිට දකින්න හම්බුවෙනවා අහන් හම්බුවෙනවා බොහෝ දෙෙන සඳහන් කරනවා බොෝ විට මේ සරස විද්‍යාර්තිී විධාආකාර මට්ටම මෙයා මානසිත ආතචීට නිතර ගුදුරුවෙනෝ. විභාගෙ හේතුවෙන් හරි ඔය සඳහංකරපු කරුණු කාරණා නිසා හරි කුමනොහෝ හේතුවක් මත. දැඩි පීඩාවකින් චිත්ත පීඩාවකින් ජීවත්තෙන්. මහාචාර්තුමා සඳහන්කරපු ආකායට අපි විද්‍යා උපාදයක් විද්‍යාවේවා වෛද්‍ය වේවා නැත්තං ඉංජිනීරුක් කුමන ආකාරරි උපාධයක් ගත්තත්. අපට ීවිද පිළිබඳ අවබෝධයක් උපදීෙන් ලැබිලති නොවන්. මං පුංචි කතාපුුවතක් ආරම්බිඳම සඳහන් කරල මේ ධර්මය විග්‍රහ කර දෙනවට. අපට විද්‍යාත්මක චින්තනය ඇතිකරගන්නට මේ අධ්‍යාපනය පිළිසරණක් පිටිහලක් ලැබුණනාද කියලයි මහාජාරතුම ඇහවයි කිත්තතාම් ශ්‍රේෂ්්‍ර ප්‍රශ්නයක්. ඇත්තට අපි විද්‍යාත්මක චින්තනය තුළද ජීවත්තයි ඇත්තටම අප තුළ විද්‍යාත්මක චින්තනය ඇති වෙලාද දෑිල්ලන් ො න්නේ ප්‍රශ්ති උත්තරේ තම ඇ දවසේද අපි සාකච්චා කරන්න මොකද මේ සියලු ප්‍රශ්නාවට උත්තර ද එතන මේ සියලුුවම ප්‍රශ්ව විසදා ගැනීම අවබෝධය කළ යුත්තා මෙවට පැලැස්තර නෑ දැන් අපි මෙමෙහිතමකෝ දැන් මේ ඇතිවෙලා තියෙන මේ ප්‍රශ්ණ අපිහිතුවත් මෙහෙම මේවා සීමාවන්නේ මේ විශ්වවිද්‍යාලය අධ්‍යයනය ලබන කාලය තුළ විතරයි. ඒ වසර හතරක් හරි තුනක් හරි හතරක් හරි පහක් හරි ඒ කාලය තුළට විතරයි මේ අදාලවෙන් ඉන් පස අපි සතුටින් ඉන්න පුළුවන්ගේ හිෙමිතුව මරයනවද. දැන් ඔයි ප්‍රශ්ණටිටික සීමවෙෙන්න්නේ විශ්විද්‍යාලය තුළට විතරයි. ගෙනගන්න කාලට විතරයිද උපාදිය ගන්නඩකන් විසරයිද. එතනින් පස්්‍යමුකද ව. දැන් අර එතුමාම සඳහන් කලි උපාද අරගෙනත් දින නවේකට පස්සෙ කෙනෙක් සිීද නසාගෙන මැරුුණ කියලා. දැන් පුද්ගලික ප්‍රශ්නයක් වෙන්න බොළුවවා පුද්ගලි ප්‍රශ්නට තමයි හැබෝ මේ දුක්කි දන්නේ නමුත් ප්‍රශ්ශේතියන්නේ. ඒ ජීවිතේ මොනවාහරි කරුණුකාරණාවක් සම්බන්ධයගේ දරාගැනීමට නොහැකිවීම නිසා. චිත්තපීටා අලක්වා ගන්නට නොහැකිනිසා නේද ඇය මරණයට පත්වනි එක් කෙනෙක් විතරක් නෙවිේ තව කීදනෙද මේ වගේ දැ මේ වගේ විශවවිදාල කහිපය අමතිනො ලංකාවේ මේ හැම විශ්විද්‍යාලයක් සම්බන්ධයම හොයල බැලුවොත් මේ වගේ ප්‍රෘති ඕවන් තරන් අපිටහන ැබිෙනෝ තරුණ තරුණියන් බොෝ දෙනා සිීතිී නසාගත් අවස්ථාගන වටිනා මනුස්ස ජීවිත දැන් අපි ඉගෙනගන්නඩ ඕන රස්සාාවක් කරන්න විතරද අපිට ඕන ජීවිතය රස්සාාවක් විතරද. අපි ඉපදුේ රස්සාාවක් කරන මෙල්ල යන්නද. මොනුහරි උපාදයක් ගත්තා රස්සාාවක් කළ කියක් කරි හොයාගත්තා බඩ ගෝස්තත හවායාගත්තා ඊට වසේ පරස්ථාවක් කර ගත්තා එහැ කර නාේ දිවසර මස පිනොමින් හිටිය ොහ මිනිකොට කොවෙලා හරි මරණයාව හොක්්ගාල පණටික කියියා සෝන්ඩ විසිකල්ල යම්ම ඔච්චරඇද ජීවිත අර්ති. ඕක තිගෙන ගන්න කියන්. ඕකට ද අධ්‍යාපනයකයන් අධ්‍යාපනය කියල ගැන ඕකටද අධ්‍යාපනය කියන වශ්‍යන හෙදිල දයෙනෙු හොමද අධ්‍ය ගයන ඇතුළ අන්තට ආපනය ගැන පෝෂණය කරනවාට ඇතුලා ආන්තේ පෝෂණය කරනවා ඇතුළ ආන්ෙක වේ චින්තනය චින්තනය පෝෂණය කිරීමට තමයි අධ්‍යාපනයකයන් එනම් නවීන ඔය පවතින පවිධාකාර මේ අධ්‍යාපනක ගැන්නීම් ක්‍රම රට ඇතුළේ අධ්‍යාපනය කෙනෙක නිර්වචනය කරන්න පුලුවන් නන්මවිද පරියායයි. ප්‍රකටම අර්ථකතනය තමයි අධ්‍යාපනය ගැන දැන්ු ආකල්ප කුසලතා වර්ධනී කිරීමතිය. දැනුම ආකල්ප කුසලතා දැනුම කියන එක නිර්වචනය කරන්න කොහොම. දැනුම කිව්වා හාම ඥ්‍යෂ්ටික බෝම්මයක් හදනකත් ට දැනු ෝන එතනැත්ති නෝ දැනුම අව අුදහදන් ඒවට දැනුමෝන එතුකොට ආකල්පකිව්හම තස්තවාදීන්ට තාකල්පතියෙනු කුසලතාග වූහාම මේ ලෝකයේ වනසන ත්‍රස්තවාදීන්ටවීද කුසලතා තියෙන් දැනුම ආකල්ප කුසලතා එක එක් කෙනට එකක් විදියට අර්ථකථනය කරන්න පුළුවන් හැබ ප්‍රශ්නය තියන්නේ. අපි මේ චින්තනයේ දැන් කළ ගෙඩියක් තියෙනවා. මේ කල ගෙඩිය අපි පුරුවන්න පුළුවෝ දැ කල ගෙඩිය ගැන හිස්සෙ එකක්. මේකට අපිට පුළුව ෝනම් වතුර පුරුවන්න පුළුව. අසුචි පුරුවන්න පුළුවන්. එනත් මොනව රි ඉන්ඳන පුුවන්න පුුවන් තෙල් පුුවන් මොක් හරි රුවන්න පුුවන්. වතුර පෙරුවත්තක වතුර කල ගෙටිය. අසුජි පිරුවත එක අසුචි ක ගෙඩියා තෙල් පිරුවත එක තෙල් ක ෙඩිය, පැණිපිරුවත්ත එකක පැණි ක ගෙඩියා යනලි වසයෙන්. ඇතුලාන්තේ පවතින අන්තර්ගතයට අනුකූලොව එහි බාහිර පියව්හෙ හඳුන්නන්ට යෙදෙනවා ලෝකේ. දැන් එතකට අපි චින්තනය ගැන කළගෙටියක් වසයෙන් ගත්තු මේ කළගෙටියට මොනවදකිි පුරුවන් දැනු වාකල්ප කුසලතාම් මොන දැනුමද මොනආකල්පද මොන කුසලතාද ඇත්තටම අධ්‍යාපනය සිද්ධ උනාානං එක යනේ ඇතුලාන්තේ නිවැරදිව පෝෂණය උනාානම්. මනුසයටට පුළුවන්කම තියෙන්න්නවඕන මරණේතෙක්ම සතුට ඉජීවත්තෙන් මරයතෙක්ම සතුට ඉින්ජීවත්යෙන් හැම කෙන්නේ මුස්සාගන්න මොකද මරණේතෙක් සතුට ඉජීවත්තේ. මොකට දබොය අධ්‍යාපනි ලබන්නේ මරණේතෙක් සතුට ඉංජීවත්තේ මොකටද මේ දරුවන්ගේ අම්මලතා අත්තලා අනන්ද දහතුක් විඳර උගන්න පුදුම දුක් විෙනවා දෙමවපිය දරුවන්ටුගන්න මොකද අධ්‍යාපටය තුළින් තමන්ගේ ජීවිතවට සතුට උදා කරල දෙේන්න. සතුට උදාකරගන්න කිහිල්ලා නොසතුටට පත් එල්ලා ය දරාගන්නට නොහැකිව සීදී නසාගන්න මට්ට එනවාවනම් කෙනෙක්.ඒ මානසිත ආතිතිී දරාගන්න බැරුව මහා මානසික බිධ වැටීමකට පත්වෙනවනං යමි කෝ එත න අධ්‍යාපන මොන අදලවිලතිී නැතුළට නුවනින් බලන් ඩෝන් මේ ධර්මයේ ඉදිහා ඔබ සත්‍යේ පුද්ගලේ කාාත්මයක් කියන තැනීඳල බලන්ඩ එවා ල නැත ඔබ ලන්න කුමක්ද හරි කියලා. කවද හරි කියන න බලන්ඩොල්. කවද හරි කිය ැලුවත් ට කවදාවත් බදුපියන්සක දහම පෙන් නෑ. කුමක්ද හරි කියල බල. කුමක් ද හරි කියල බැලුවත් බට අමා ධර්මය පේන්න ගන්න. එකක වේ මේ අමා ධර්මය සත්්‍ය පුද්ධල ආත්ම ප්‍රපාන්තිය දෘෂ්ටියෙන් තුරයි කියලා. මෙතන තින පටිච සමපාදය කියෙන ධර්මය දැම්ම ගැමුරුන් න්‍යයායන් මෙත නිදිරිපත් කරට ය නෑ මොක අපේ ඉන්න මේ විද්‍යාර්තිීන් මේ දරුවන්. ගමආකාරය දෙැහම් දැනුම කවබෝධයකින්වාද කියන අපි දන්න තිනිසා සියලුඹ දෙනනාටේ ගැමරුනි ධරමය ගෝසරය නැති නිසා අප එචනම ගැමරුමටමට යන්න වශකෙන්ට ලෝතුරාරණ දහම් සාච්ච අවස්සේ පටිච්ච සමුපාතිය චතුරාර් සතය විලක්ෂණය ගැන ඕන තරම් ගැමරට දහම් අවබෝධයක් ලංකාකරගන්න පුළුවන්ගේ ධර්ම දේශනාවට කන්දීලා. දැන් අද අපි මෙතනදි විශේෂයේ ඔබ මුහුණ දේලා ඉන්න මේ මානසික ව්‍යාකුලතා සංකුලන්තාවලින් නිදහස් වෙලා අ්‍යවශය මෙලවසින්නවී පරලෝ වශයනුත් සියලු දුකෙන් නි දහස් වෙන එ්චින්තන ක්‍රමවේ ෙමැත්තන් අසිරිමත්ව බුදු පියහන් වස ගෑම ධර්ම අපි පෙන්වා දෙන්නයි බලාපොරොතු වෙන්. මං රිස්සල්ල කරුණු කාරණාවක් කියන්න ගිය කතාවක් කියන්න ගියාඒ කතාව කියලම මේ දහම් ව්‍යාකරණයට යොමු වෙන. එක්තරා මේ සත්‍ය සිදුවීමක් මම ඉතින් නමගඹ නැතුව මේ මහපොළොවේ සිද්චයට සිදුවීමක් හැටියට මේ කතාව ඔබට පෙන්වා දෙනු. එක්තරා ලංකාව ප්‍රකට්ට මූල්්‍යායතුනයක ප්‍රධානය පොහු ගම්පලාතම අනුරාධපුරේමයි මේ ශුද්ධ නගරීමයි ඉපදිලා තියෙන්නේ මේ ශුද්ධ නගරීම ඉපදිලා හොඳට උඩාකාලිදළම මෙහ අනුරාධපුරේ තින ප්‍රධාන පාසලක ඉගෙන ගන්නවා උඩාකාලිදරම දක්ෂ ශිෂ්‍යයක් වශි හො මේ යනකොට කාලයක් යනකොට පහාවසට ශිෂ්ෂත්්‍ය භාගෙන් මුණද හෙනවා ශිෂවව විභාගයෙන් ඉහැලින්ම සමත්වයන. ඉහලින්ම සමත්වයෙනකට මේ දෙමාපයෝ කල්පනා කරමේ අම්මයි තාත්තාය කල්පනාකර අපේ දරුවන්ට අපේ දරුවට ලොකුවට හරියාගෙනයි එන්නෙමී දැ මොකද ශිෂ්ෂත්්‍ය පාසුන ඉහැලිම් දැන් අම්මට රතට ගොඩාක් සතුතුයි මොකද දරුවවා හොඳට ඉගෙන ගරන අනිතවුට වැඩ අපේ දරුවවා හොඳ දිගෙන කත්ත දැන් ශිෂත්වයෙන් ලොක ක්ුණු ප්‍රමාණකින් යුක්ත පාසුුණ දැන් අම්මට ඇතත්තට හරි ආඩම්ඹරයි. ඉඩ වසමකද වුණේ මේ දරුවාට කොළඹ ප්‍රදේශයේ ඉහළම පාසලක්ට ඇතුළ එන්න අවස්ථාව ලැබෙනු ඉහළම පාත්සලකට. ඒ පාසලේදත් ඔහු අර විදිහටම දක්ෂ ශිෂ්‍යයෙක් වශයෙන් ඉගෙනගන්නවා සාමාන්‍ය පෙළිඉහැලීමම සමත්වෙන උසස් පෙළත් ඉහලින්ම සමත්වයෙනවා න්දමප දැ හරි සතුටුයි ෑ හතව වරිගිටත් කතා කල්ල ෙන බලහල් අපබේ දරුව ොද දිගෙනගන්න උඹලග දරවාගේ නිවෙයි අපේ එක හොඳ දිගන්න හොඳ දැනක නාග. සෑහෙන සතුටුයි දැ පාශසන පාසන භාගයක් ගානය අම්මට ඇතත්තට හරිම සතුටුයි හරිම සතුටුයි ඉපදුනේ ශුද්ධ නගරේ අසිරිමත් වූ සම්මා සම්බුදුපාණන් වහන්සේගේ පාරම පාන ශුද්ධ රත්්‍ය ාතුන් වහන්සේලා ද්‍රෝණයක් වැඩස්සිටින අති ුත්තරීතර මහසෑ රදුන් වහන්සේ වගේ අපගේ සම්මා සම්බුදුපාණන් වහන්සේගේ එ මහබෝසත් පාර්මිතාබලයෙන් පැරණ ගුණාව සයන් ජාතව පැන්නැග අසිරිමත් වූ ජෛසිරම හදුරන් වහන්සේගේ අංකරත්නය වැඩ ටින එ උඩමළු ආදමේ පරම්පූජනය ස්ථන පිහිිමි ශුද්ධ නගරි තමයි දරු පපදුණි ඉපදුනින්. හැබැයිති ගර ප දුන केළ හමවා ම්ම ටම අධ්‍යපනය අධ්‍යාපනය පස නෝ ම विते පසना සාන්‍ය පෙ පාසना සස් පෙළ පසना හදට दැ विश्द्या लिदञ विद ලज ති मा ि හ ගැ හ ගැ ගැ න්න ඉති ි ටල සම්තය බල බ ුව තරම විය දන් ක වන පිපුතේ ඉග කනින් ඉගෙන කනින් ඉගෙන ගනින් ඉගෙනකනින් ඉගෙනගත්ත හොඳට විශවේ කියල ගත්ත උපාදිිය ඉහලින්ම සමත් වුණා ඔහවු ආනිිජ විශෂේ දහරාවෙන් තමයි ගෙන ගත්තේ උපාදයක්ත් ඒ සම්බන්ධයෙන් ලැබුණේ වානිජෝය ගනකාද කරනවාදී විෂයන් සම්බන්ධය ඉතිං ගොහොම හාරි ඒ පැත්තෙන් ඉහළම උපාදයක් ලබාගත්තා දැන් දෙමවපියන්ට පුදුම සතුටක් තියෙන්න්නේ මේ දරවාගේ අධ්‍යාපනික වසින් මේ ජීවිතය පුරාම මහ ඉහළ ජයග ාන තියෙන්නේ. විසින් දෙමවපියන්ට හරි ආඩම් බරයි අපපේදරුව අන්දටිගනගත් උඹබලගේ දරුවවා කාලකඩ ුනෑ සිස්සත්න්ද ලම ඉහළින්ම සමත්ව වී අන්තිමට විශවිද්‍යාලෙක්ගිය විශවවිද්‍යාලත් ඉහළවාකාය සමත් වුණා සමත් ව නාරපසපොකතු වනේ රජ මුලින්ම රජයේ යන්කිසි මුූල්‍ය බැංකුවක අනතුරක් ලැබුණ එකඇත් අති දක්ේක් වසයෙන් කටයුතු කර දැන් අමඩ ට කර පුදදුම සතුටත් පුද්දුම සතු ටකයි හොඳ ගෙනක විා උපාතිත් ඉහෙලිම සමත් වන දැන් රජයේ මල්්‍ය බැංකුවක ප්‍රධාන තන්තුරත් දරනවා ලොකු තනතුරත් දරනවා ඉතින් දැන් හරි සතුයි මොනතර සතුටත්ද් අපේ දරුවට මොනතර හරිකිල් ලද බලහල්ල අනිතායටක් කතා කරලා කියෙන් හොම ඉන්නකොට ඊට පස්සේ ඔොම මේ අනකොඩිතින් තරුණ විය හිටියති විවාහෙපු සිද්ධ කල පස්ථාවකුත් ලැබුණ රසාාව පරස්ථාවුත් රසාාවයි පරසාාවයි එකකම හොඳයි පරස්ථාවත් ඉහළම දැනකින් බල්ල සිද්ධ කළලා දුන්නා ඒ තරුණත් ගුරුවරයක් එක්තර ප්‍රදේශයක ගුරුවරයක් වුණා ඉස්කෝලක ඉදහසේ ටිකතාක් යනකොට ගින් ොහොම ආදරෙන් ජීතය ගෙවුණා දැන් හරිම සතුටයි දැංහරිම සතුට හැම්මදේම් බලන්න කොයිතරන් ලක්ස්සද සුන්දරද කොතරංජීවිතේ ච්ට වසන සුන්දර ඇත ජීවිතය දැන් පහාවසර සතු වන විභාගක්කො පසල් හොම ගේ අන්තිමට හැම අතිම බැලුූහම හිතල බලන්න පුදුම සතුටක්නතිීන් හැල්ල බැලුහම ජවිත ද පුදුම ජයක්‍රටහනකොට අල්ලබාගට තිීන් පුදුම සතුට අත්තන් අම්මට ඇතාතරයි අම්මගේ තාර්තක හැපට උත්තුරලයනොඒ සත්‍යය සිදුවීමක්කට මම්ම කියන් උතුරලයනො සතුට ද මීටවස්සේ අර හගේ දක්කම නිසාමහොට හිතනා සහට අවස්ථාවත් ලැබුණා දැ මේ රජේ බැංකුල වැඩලවැටක් නෑ මීට වඩ ලොකු පඩියකට ලොකු දීමනා සහිත වර්ධාන සහිතව පෞද්ගලික මූල්‍යාතනක රස්සාාවට අන්ඩෝර් එ එහෙමයම් කිසි දීීමනාවක් යම්කිසි වර්ධනයක් ලැබුණ ඔහුඒ එකට එකඟ වෙලා ඒ මූල්‍ය අයතන පුද්ගලික මූල්‍යායතනයක යම් ප්‍රදේශයක් භාර ප්‍රධාන විධාරෙ පසේ රැකියාවට ගිය ඉටසමකදන්නේ දැන් දරු දෙන්නෙකින්නවා. අවුරදු තුොනක විතර දියනෙකු අවුදු හයක තර දියනියෙකු දරුදෙන් නෙක්කීම ඉඩවස්සේ අර මුගල්ලි සමාගමී ප්‍රධානය වසින් යම් කාලයක් වැඩ කරගෙන ගියා හරිම සතුටය රම්මගේ තාත්තගේ හිත්වල සතුට උතුර ලෑනවාදේ හරිව සතු හරිව සතුට උදුම සතුටත් දැනි ද ඉතින් හොහොම සතුට වෙවිී සතුට වෙවී සතුට ව යනකොට එක්තරදවසක පුදුම සිදීමක් වුණා මොකක්දේ සිදුවයේ අර තරුණයා අසුදදහ වුඩ ගෙදරත් නෑ රැකයා ස්ථානෙත් නෑහෙව් හෙවෝ හොයාගන්න බැරවුණා ඊට පහුවැනිි ද වගේ ආරච්චයක් ලැබුණා අනුරාධපුර පොලිසි මැදවච්චි ආසන්න ස්ථානකදී තුරුට පත්තච තරුණයෙක් ඉන්නවා හිස කදෙන්වෙෙන්වෙලා දුම්රියක් ගිහිල්ල ඔලු උඩි බෙල්ලවඩි දැන්ගන්න ඔලුවායි කඩායි වෙෙන්වෙන්ගලා තියෙන ඔබේද මේ කියල බලන්න කිවවා බැලුවා ඇත්ත දැන් අපේ මේ දරුවා දැගිතින් පිළිගත්තා මේ අපේ දරුවවා කියලා මොකද අඳුරගන්න බැරිතරං විකෘති වෙලා තිබුණත් ඒ සාධක තුළින් අඳුරගණට පුළුවන්කම ලැබුණා ශුද්ධ නගර ඉපදිලා ගෙහිල්ලා ඉපදිලා ශුද්ධනගරය හොඳනෑ මදි කියලා හිතාගෙන අශුද්ධ ගොලබට කිහිල්ලා ඊට වඩා හොඳට කරගළ ජීවිතයවය විජ්‍යග්‍රහණයන්කි ඔක්කොම අධ්‍යාපනිික රැකියා පරස්ථ ඔක්කවටි කරගෙන අවසානි සතුට උත්තුරල යන මට්ටමේ ජීවිතයක් ගත කර මෙින් ඉන්නකොට දුම්්‍රියක් ඇට ජීවිතය කෙලවුරුණා දැන් තමයි අරම්මට ඇතාතටයි ජීවිත ඉහලව හතුරු දව දැන් සතුට ඉතිරී පැතිරී යනවේ ජීවිතොලදේ දැන් මේ කතාව ඔයි මට මංහල අදර කරන්න පුළුවන් පරෑට ප්‍රයෘත්තියවල පිෙන්නවාම් ඔචර ඇපින්න අපි ඥාන මාතයයක් හරටයන අපිකොඩ ගැමරට හිතල බල. එම ඉපදන ශද්ධනකරය අනුවාාදකුර. ඒ අම්මයි තාත්තයි මූල පටාම කල්පනා කරේ සතුටෙන් ජීවත්වෙන නම් මේ පවතින අධ්‍යාපනය මේ ඉගනීම මේ පවතින පාසල් අධ්‍යාපනය විශ්විද්‍යාල අධ්‍යාපනය ඔයිටික ලබාගත්තනම් ඇැති කියලා. ඒම හිතාගෙන තමයි අර දරුවව කුඩාකාල ඉඳලම තරගේට යොමු කරලා අනිත් අය වවිභාග උබ පලියන්කුතේ කොහොම ස්්‍රහර කියලා ශිෂසත්වය සාමාන්‍ය පෙළ උසස් පෙල ගීල් අන්තිරු වි ශවිද්‍යාල හබෝම ගහිල් අර රැකයා පරස්ථාව දක්වා ගිහිල් අන්තිමට අර ඒ අයගේ තම තමන්ගේ හීන ඥානීං අවබෝධකර ගත සතුට සංාකර ගඩ අර තමන් අනුතමනය කරපු මාර්ග හරිගල ඒ පාරම ගිය අන්තිමට අන්තිමට සිද්ධ වනේ මොකක්ද අන්තිමට සිද්ධ වනේ කෝච්චයක් කෑට අර යකට රෝධ මැදෙන් ගීවිතය අවසංකරගන්න ැදම අම්ම ඇ ත්තටැ හුගක්ම සතුට ලැිලා තිනෙන මැනකම්මේ සතුටු ඉතිරි පෙතරිය නො. කවදාවත්ඒ තරුණයට කියල දුන්නේ නෑ බුද්ධ ධම්ම සංග කියන ත්‍රිවිදරත්නය වටිනාකම කවදාවත් කියල දුන්න පුතේ සතුට තියෙන්නේ ඔය අධ්‍යාපටය තුළ නොවෙයි ජීවත්වෙෙන්න්න අප යම්කිසි ආකාරයක දැනුවත් ජීවිකාවක් උපයාග ජීවිකාවක් අවශ්‍යයි ජීවිකාවදෙ යම්කිසි දැනුමක් ඕන රස්සාාවක් කරන්න ඕන නිසු නාාව දන්දමෙන් රස්සාාවක් කරනවා. රස්සා කරනවා. රස්සාාව නෙවේ ජීවිතය අග්‍ර පලය කියන්නේ. සතුට දීනෙ රස්සා මත නෙවෙයි, සතුට දීනවේ දැනුම මත නෙවෙයි උපාධිය මත නෙවෙයි. සතුට දීන මිනිහෙක්ක ිින්තනය මතයි කියලා තේරුම්ගන්න ජානයක් නොතිපිච නිසා නිවැරැදි චින්තනය මතයි. ඒ සතුට දීන්න කෙල්ලා ීර නිවෙන්න කෙල. තේරුමක් නැතිනිසාම අර් කුඩාකාල්ිදළමේ දරුවන්ව දරුවව. අධ්‍යාපනයට විතරයි යමු කළේ ඔහු දැනගෙන හිටියේ ධනිතය ඒවගේ මවානිජ විශයන් අනාති වසන් ගණකාති කරනේ හවා ගනාන්ටික් විතරයි දැන් හිටියේ හුට තිබුණ දැනුමක් විතරයි ජීවිතයේ මොනතරං ඉහළට ගියත් මොනතරං විද්‍යාවෙන් ලැත්්තං ලෝකා ඇත විෂයන්ගෙන් කෙළ පැමිණි ඉහළම ගනේ පුද්ගලෙකුණත් විද්වතෙක් වියතෙක් වුණත් අවසානයේ දනුදෙනනු කරන්නේ තුච්ච නින්දිින් සිතත් එක් සිතත් එක්ක යවුදෙනනු කරන්නේ එම් කොච්චර හට ග සමාජයේ කොච්චර පිළිගැඩිීමල්ලා ඇබුනත් අවසානි තමන්ගේ සිත ඉස්සරහා අවසානවි ග්‍රාධපුකදේ න පරාජිතය බවට පත්වයෙනවා ලෝක සම්මතය විජයග්‍රහයලබුවත් ඔහු තමන්ගේ සිත ද්‍රිය පරාජිතෙක් නිස අවසානයේ එහිතේ ඇතිවෙච්ච ව්‍යාකූල තව නසා ගණඩ දුරකරගණ්ඩ දන්න ඇතිනි අවසානයේ කෝච්චයක්කට ජීවිතය අතරුණි. නුවනින් කල්පනා කරල බලන්ඩ මෙතුමා අපේ මහාචාර්තුමාකිපු කාරණය නිවිදතන්දින්ෝ. මොකක්ද ලබපාධ්‍යාපන තමන්ගේ ජිත්තසන්ධානී ඇතිවෙච්ච සෝකයක් පරිදේවයක් දාහයක් අසානයක් දුරකරගන්න තරංවත් දැනුවා අවෝධයයක් ලෙවෙච්ච නැසි ජීවිතේ මොනසාර්ථක ජීවිතයද. මොනතරම් ඉහල ඩිගෙනගත් මොනතරම් දැනු දේනවා කියලා කිව්වාත්. මොනතරං උපාධිගත්තාත් අවසානී තමන්ගේ හිතේ ඇතිවන අසාහනය මානසික පීඩාව ව්‍යාකුලතාව දුරකරගන්නඩ බැරි නම්. එපා මනකින් මොහෝ මෙලවත් පාරලත් දුකට පත්වයෙනවා. මනින් හොට මාරය අතවනනවා. මහජර්තුමාකි වෝ වගේ වේගෙන් මරු ඇඳව ගන්නවා. එකතමයි වෙන්නේ අවසානි. ඒනම් ඒ දෙමවපියෝ කවදාවතේ දරුවට කියල දුන්නේ නෑ. බේ රැකියාවට මේ මුදලට දැනුමට එහාගේ යමත් මේ ජීවිතය තියෙන බව. ශුද්ධනකරත් තිපදිලා ත්‍රෝජනයක් ගන්නඩ වරුණේ තරුණයඇගෙත් බලන්න කරමික මහත සුද්ධනක රිපදදිලා සුද්ද කොලපටගේ අවසසා සද්නරයට ල් මැරු අම්ම තාත් නිකං හරි කියල දීලා තිබුණුනම් හොතේ. මේ බුද්ධ දම්ම සංගත්‍රවිරත්ය පිහිට අපට නිරායාසෙන් ගුරුමයි බල බයවෙන්නපා අනිවායෙන් කවර නැතත් අපට බුද්ධ ධම්ම සංත්‍රවිධරත්නය පිහිට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ශවීසාත්ධර්මයයාආය හා සංකරත්යේ පිහිට පිණිට පවතිනවා කියලා තේරුම් කරලා දුන්නන්ගේ දරුවාගේ ජීවිතය එහෙම නැසෙනවද. ඒන කවදවත් නැසිනි නෑ. නගේ චිත්තපීඩා සමී කර ගට හුට මේ ධර්මයෙන් පිළිසරන්න ලබෙනවා එනම් පංවතුන මේ විද්‍යාර්තිී විශේෂයෙන්ම අනාගතයේ මේ සමාජයේ මේ උපාධිධාරින් බාට පත්වෙලා විදාකා රැකියාවන් වල නිරත වෙලා සමාජයේ සක්‍රය පිරිසක් වසයෙන් මේ සමාජයේ එකතුවෙන්නේන පිරිසක් ඔබ ගල්පනා කරණ ෝන ඔබේ ජීවිතය සතුට පවතින්නේ රැකයාාවමතු උපාදිය මතද කෞරුවරයේ මේ හිතනවනම් තවන තරම් කෝච්චිකමන් කරනේ මහපොලූඩ ඕන සරං අවස්ථාව තියෙනවා ඒ ක්ෂණික විසඳමට යන්ඩ එනිසා අපි හිතන විදිහෙ වැරද්දත් තියෙනවා අපි හිතාගෙන ඉන්නේ තිගෙන ගත් හම උපාතිගත්තාම ඔක්කො මහරි අපි විද්‍යාත්මක චින්තනය ලැබුණ කියලා අන්න එතන මයි තියනෙන අවිද්‍යාර්මක චින්තනි අපි හිතාගෙනඉන්නවා මේ ජීවිතේ මේ අපි මේ ලෝකයා අනුගමනය කරන මේ ක්‍රමවේද දික ලෝකය සැපයි සැපයි කියලඹ අනුගවනය කරන මේ අධරදර්ශී ලෝක සත්‍යය මේ ක්‍රියාත්මක කරන සමාජ වැට පිල්වල ඇතුළ අපිටි සතුටු දාවවෙනවා සැප උදාවෙනවා කියලා. ඒක ම තමා අප අවිද්‍යාත්මක චින්තනය. අපි විද්‍ය අවපාධ හරි මොනවිදිී උපාධයක් හරගන හරි සමාජයක ළඟාවෙන්නේ අවිද්‍යාත්මක අධරදර්ශී මිනිස්සු නිර්මාණය කරපු ලෝකය ඇතුළ ටපියන්නේ. ිය දවසට ඉතින් කෝච්චි ඇ තමයි ජීතය අතර වෙන්නේ වසභූෝතලයක් ඉදිරිිය ජීවිතන අර වෙන්නේ තොන්්ඩුවක් ස්තරහා ජීවිතය අතර වෙන්න යයි. කෝ අපිට සතුට අකුදා කෙන දෙෙන ලෝකය අද මේ නිර්මාණය කල තින අදුර දර්ශය ඥාන මිනිසුන් මේ ලෝක. විශ්ව අක්නමහා සාාස්ටුවල සසාත් ශාන්තිනායක සම්මා සම්බුදුපියාන් වහන්සේගේ ඒ අසිරි මත් වූ ඥානයටඒ ඥානින් ඇතිවුණ අවබෝධයට අපි කවදාවත් අන්ඳු නෑ. කවදවතය පැත්වොත් හෙල්ල වෙලල්වන. අදරත්තියව විශ්වවිද්‍යාල දහම අ තරුණු මධ අත්්‍යයක විප්ලවකාරය අදහ සොළුවට ගැහවට පස්සේ. බුදුරජාණන් වහන්සේට වඩා ඉහෙලින්ගී දර්ශනිිකව පේෙන්න්න ගන්න අපේ අඥාන තක තීරු කමට කිය මටක දයාගන්න. කවදරි දවසකොයි විශ්වවිද්‍යාලයෙන් උපාධ අරග ෙලියට අපපු දවර තමයි ඔබ මේ එක තේරුම් ගන්නේ. මේ සමාජයට වැිච දවසට සම්මා සම්බුදු පියාන් වහන්සේගේ දහම ගැෙන. නිසි අවබෝධයක් ලෙබිච්ච නැති නිසා අපි බුදුරජාණන් වහන්සේගේ මේ අමා දහම ඉතාම තුෘටතු දෙකට දාලාති ඉන්නෙ ජීවිතේ. එ නිසයි මිනිසු දුක් පිඳන්නේ. මේ දහමට මනාකොට කන්දී ලවබෝධ කර ගත්තොත් සියලු ලෝ සතුන් සැබේෙන පත්වයෙනවා ඒ කාන්තෙෙන්ම. එනිසා මේ පෙන්වාදෙන දම් කාරණනාටිකට හොඳදී කන්දීල බලන්ඩ ඔබේ සියලු තර්කවාද විතර්ක දෘෂ්ති, මතවාද දහස් දර්ශන ඔක්කො පැත්තෙන්දතියන්. ස්සලම මේ ධර්මයට නිරුවත් සිතින් පිරිසුදු හිතින් කන්දෙන්ඩ කන්දීල බලන්ට සත්‍ය කුම්ද සත්‍ය කුමන්ද කියලා ඔබටම දැන් යමක් ව ඇටහෙනවා දැන් ඔබ ඉදිරිපත් කල තියෙන මේ ප්‍රශසටික දිහා බැලූ හම පේෙනවා දුකතියෙන්නේ කොයිද හිතේ මානසික ව්‍යාකූලමත් ව්‍යාකූලතා සංකූලනතා විපිලි සරතා වික්ෂපතා නිසා නි නිසා තමයි හිතේ දුක ඇතිවෙලා තියෙන්නේ ඒ අසානය දුරකරගන්න විදිහ ඔබ දන්න ඇත්ති හ දැන් අපි මේ ලෝක පවතින විද්‍යාත්මක ක්‍රමයේදේ මොක්ද කියල බලමු මේ දුකින් නිදහස් පෙන් දැන් ලෝකයේ ඔබ විද්‍යා විශෂය යනිකට ගන්න තරුණ තරුණයන් හැටියට විද්‍යාත්මක ක්‍රමය කියලෙක් තියෙනව ලෝකයේ යම් ප්‍රශ්ටයයක් පිසඳ ගන්න විද්‍යාත්මක ක්‍රමය විධාකාර විද්‍යාඥන්දීපු අදහස සඇතුළේ හදාගෙන තියෙන විද්‍යාත්මක ක්‍රමය කියලක් ගැටලුවක්හඳුනා ගැනීම ඒ ගැටලෝ විශ්ලේෂණය කිරීම ස උපකල්පන හත්තන් කල්පිත නිර්මාණය කර ගැනීම ඉටවාස පරීක්ෂණ නිරීක්ෂණම් පරීක්ෂණ පැවැත්වීම ඊට අනුකූලව ඒ නිගමනයකට අවසාන පත්්‍රි යනාදවස්ති. මෙහෙම ක්‍රමවේදය අල්ලෝකෙ තියෙනවා තවත් විධාරවිධ ආකාර පචන වලින් පරිායන්ගෙන් ඔය විද්‍යාම ක ප්‍රමවේදය පෙන්නල දෙන්න බුළවා දැන් ඔය කියන විද්‍යාත්ම ක්‍රමවේදයට තමා අපි කෙනගත් ෝකම මෙචර කාල. දැන්හෙම ගෙනගත්ත මනුෂෂෝ ලැබද සැනසීම කාඩ සැනසීම ලැබිලතින් කෞත දැන් සතුට පත්වෙලා ති කවුරු හරි දිරිත් වෙලා ඉන්නවා නම් මේ මහිතලේ ඔවේ ෝකෙ පාතින විද්‍යාත්ම ක්‍රමයට අනුකූලෝ කටයුතු කලලා මම සැනසීමට පත්වෙල ඉන්නේ මම ජය්‍රහනය ලබල තියන්නේ මම මේ දුකෙන් නිදහස ලාතිීනි කේලා අපේ නම් යෝජනා කරන කුණා කරේ පුද්ගලයගෙන් පණහන්නකින්. එහාගැන්ඩ සතුටට පත්ව ආකාරය එහම පුද්ලෙකබට මුණ ගැහින්න කවදාත් මර්ණය තෙක්ම කිසිම දවසක මොුණ ගැත්න්නෑ. ලෝක හිටපු ලොකුම විද්‍යානය තම ඇල්ට අයින්ස්ටයින්් පක්ෂතවාද කොටම් ෆිසිික්ස් කොන්ටම් ශුද්‍ර න්්‍ර යනති වසින් විධාකාර බෞක ද්‍ය බෞතික විද්‍යාව කළ පැමිණි මහා විද්‍යාකය හගේ මහා ජනධර්ධ වත්යඋ හට ද්‍යාමක වසෙන් හ හල චින්තැකි හිටියේ. මැරුණේ පසුත විතවී තමන්ගරපු අපරාදේ ගැන කල්පනා කර කර නි්‍යස්ශටික බෝම් බහදන්ඩ එතුමාගේ කැන්නීමත් අය මුල් කර ගත්තේ. මැරෙන්් සිදදුනේ ඇල්බටයින්ස්ටයි් ැවිතවී ලෝක ඉහළම් විද්‍යාක්යෝ. මෑඇතිේ ඉතිහාස පහාවේච මහාලොකු විද්‍යා යනත් අවසාන තැවීමක් හිත රැවුරු මොුණේ. ඔබ නුවනින් කල්පනා කරන්න හැමගෙනෙක්ම මේ හම දෙයක්ම කරන්න යයි සතුටින් ජීවත්තෙන්න්න සතුටින් ජීවත්තෙන් අයි මේ හැම දෙයක්ම කරන්න නමුත් සතුදදාවෙන් නැත්තං එකරන වැඩවලින් නැත්තනන් ඉගැගදන්නදේ හෙම ැයි ලබ දැනුුවෙන් චින්තය අපිට සතු දාවෙන් නැත්තනන් ඒ එකැ නම් හේ රැිට වැරදිලාතියනවා. අ ඉස්සරහහිෙන් ගපේක් අරවා පිටිවස ගව ොටිකත් තුගේ පස්සෙන් යනවා ඉසරහ ගවයක් කොයි ෝකදයන්නේ පිසය නැවුටිකත් ඔහ යන චාරකින් තුරව ෙමන අපිත් මේ ජීවිතයටයුතු කරන්නේ ඉසින් අපට අර අ දවභාවයට වඩා ලොකු භවයක් ලැබෙන් නෑ කවදාවත් මේලවත් මිනිහෙක් වසිෙන් පිටතින් පෙන්ඩ ගත්තට ඇතුලඉන්න ගොනෙක්ිදුසුලු බයිේ මා ගොනේ කරකෙක් කියලා ඇයිඒ විචාරයෙන් තොර වැඩ කරනවා.ෆොටට නුවනින් බලන්න නැවතිල බලන්ඩ වේගේ මරු කැඳවයි වගේෙන්ි දුව නොකො හෙද අන්්ඩි මාරය කරා වේගෙන් මාරය කරායනෝ මාර්ය වේගෙන් අප කරය ළඟා කරගන්න. දැම්ම වේගෙන් ඔය චතුරාර් සත්‍ය ධර්මය දේශනා කිරීම සම්බන්ධය ගතු උදාරණයකට අපි වේගේ මරුකැදවයි කියෙ ලෝකෝ තතා මොක ැතන ඉ දින ැඹරින් අපි මේ මෙලෝවසෙන් පෙන් නැති අර්ථය කුමල්ද කියන පරිියයන්ය අදහසේ ඇතුළත් කර නත් ඒක මේ අපි මේ අද සාකච්ඡා කරන මේ ප්‍රසිටත් අදාළ වෙන. අපි වේගෙන් දුව ලොකෝ හෙදුවන්නේ. පොහෙතු දුවන්නේ කියල කවුරුුවත් දන්නේ. ඔය දන්නේ ඇත්තටම? කොහද කියළ කරුවවත්දාන්නේ බුදු පියාන නාස ජීවමාන වැඩවසන සම හිටිය පේෂකාර දියනිය කියලා එක්තර ඥානවන්ත තරුණිය පේෂකාර දියනිය ඇය ඇඳුම්ැ ඇඳුම්ගතුම් පිළිබඳ මහු ගෙතුම් පිළිබඳ යම් කිසි විසක් ්‍ය ාවති පිනිස යට පේෂකාර දීනගේ නොවටත්න එක්තරා සිටුවරේගේ ගෙදර මෙහතතාරයක් වසෙන්ඇය කටයුතු කළේ වසක් සම්මා සම්බුදුපියාන් වහස ධර්මයේ දේශනා කරමින් දම්ස බමන්ඩපය වැඩඉන්නකොට මේ පේශකාර දීනය මේ ස්ථානයට ආාව. සම්මා සම්බුදුපයන් වහන්සේ අසිරිමත් වූ බුදුුවනින් දැක්කා මේ පේශකාර දීනිය කියල කියන්නේ මහ ජානවන්ත දැරියක් බව. ඇක ඥානී අනිත්තයටත් පෙන්නන්නට උන්න හසි ප්‍රශ්ට හිපයක් ඇහවා මේ වෙලාවේ මේ පේශකාර දීනයකි ස්වාමී පුත්‍රය ඇමිනැත්තංඒ ගෙදර හාම්පුතත් බණහමින් හිටිය. ේශකාර දියනියඇවිල්ල බනහන් නිදගත් හම සම්මමා සම්බුදු පියාණන් වහන්සේ මේ තරුණයකින් ඇහව දියනිය කොහි සිටද එන්න කියලා ඇයිකෝ දන්නේ නැහැකිවා ඉඩවස්සේ කොහෙට දෙ යන්නේ කිය හවා දන්නේ නැහැකිව්වා දන්නේ නැද්ද කිය හෙවවා දන්නවාකිවවා දන්නවල කිය හවා දන්නේ නැහැකිව්වා ප්‍රස්්ට හතට මෙම විී උත්ර දුන්න ඔහසිට දෙන්නේ දන්නේ නැහැ. කොහට දෙයන් දන්න නැහැ. දන්නේ නැද්ද දන්නවා දන්නවද දන්නේ නැහැ. දැම් මේක පිටින් ගහන් ඉන්න මිනිහෙට හිතෙන්නේ පුදුමාකාහර ප්‍රශ්නාතරක් පුදුමාකාර උත්තර හතරක් බුදුරජාණ වහන්සට මේ දැරිය නිකං සමච්චලයක් සිද්ධ කරනවාද බුදුියන් වහන්සකත් බුදුපියාන් වහන්ේ කකිරීමි අසිරිමත් ව මේ දෙව් බබුන් සහිත මේ ලෝකයා පුදූජා පවත්වන මේ ම හාශස උතුවන් වහන්සට නැහැදිච්ච කෙල්ල ිකම් මේ සමච්චලයක් කනව නේද කියලා අර ගෙදර හාපුතාට කේර්දි කියිය නෙහැදිච්ච කෙල්ල බදන්න ඇත මේ බුදුරජාණන් හසසි බව. ොම තුත්තරදය ොදකෙ ඇහුවාම බුදුපාන් හසේ මහාකරුඩායන් දේශන කළ නෑ සිටිපොත්‍රිය. මං අහපු ප්‍රශ්න හතරට ඇ ඉත්තාම නිවැරදි උත්තර දුන්න. ඔය උත්තර හතර හරි ඉඩ සසන්හස විග්‍රහ කටන් ගට උත්රහර ප්‍රශන අතර. ම ඒගෙන් ඇහුවේ කොහේ ඉඳලදින්නේ මේ සංසාර මේ නොනවතින ගමනක් අනම තක්වයම් භික්කයේ සංසාරෝ පුබ්බා කෝටින පඥා ඇති අවිද්‍යා නීවරණානන් සත්තානං සන්ධාවතන් සංසාරණං තන්නා සංගෝජන නම් සංසර්තාන් ඒවා දදිගරත්නව බික දුක්කම් පච්නලපුූතන් තිබ්න් පච්චනබූතන් ්‍යාසනම් පච්චල ූතන් පටි වඩතා මුල් කෙලාර පේ නති සසර ගමනත භවයෙන් භවට ආසාර ජීවිතයක් ගත කරගෙන අස්ථාරයිකි වේ කිසිවදයක් ඉතුරු වෙන්න අවසායි මම කියලා මගේ කියල මරණය ඇත්තක්ක සියල්ල අවසංගිලයන්. භවෙන් භවයට මේ අසාර ජීවිතය ගොඩ නැගෙන. එසා සාරයි ගන්න කිසිවක් මේ සසර පුුණ ගැහිෙන්නේ. පෙර බවේ සක්හිති රජෙනක් වනත් මේ බවි හිගන්නක් නම් පෙර බව ම සක්කහිති රජගෙක් කියල හිතුව වැට කුත්නෑ ඒම දකින්න පුලුව ගමන්න ලැබුණත් අඩන්නන්නේ මේ බවේ එදා වෙලාවට කණඩ නෑ ඒ එනම් භවයෙන් භවවිට මේ ගොඩනැගෙන අසාර ජීවිත ගමනක මේ සසර ගමනක කොයි ලෝකීඉදල එනවාද. ඔ තිස්සෙක් තාලය අත්වයෙන් තිස්සෙක් ලෝකය ඇත්තිනො. සත රපායයි මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝකහයයි බ්‍රහ්මලෝක විස්සකුයි. මේ තිස්සෙක් තාලෙ කොයි ලෝකීන්දලනොත් දන්න ොයි අපා එක දල ෙනොව දන්න සුගතිය ඉදලනෙනවද දුකීන්දලනවද ො හිදලනවත් දන්නේ වකුසට ඇවි ලොක්කන් තිවුණේ කොහේදලද කියල දන්නේ කොහහින්දලදාවේ දන්නේ නෑ කවරදන්න අදම බන්හන ඔබක කවරුවදන්නවාද පෙර භාවය කොහේද කියල ඔොයි ලෝකහිදලාවද කියලලා දන්නවා දන්නේ ඉමදරන්නේ යංකි විශේෂ ඥානයක් උදවෙල පුබේ නිවානුස්සති ඥාඥයාදී උතුම් ඥානයක් ඇතිවුණුන්න්නම් දැනගන්න පුලුවන් ඉතින් එතකොට කෙලෙස් නවසලා ඒ පරමණිස්ටාවට ලංඟාවෙල් අපට යායතු ඉස්සවට ළංඟවෙල ඉවර. ඒහ නැ සාමාට ලුසේ හම තෝරග්ඩව ොයි ෝකීදල වද කොහෙදල න දන්නේ ෑ අම් දන්නි නෑ දරුව කොහෙද ැවල් ලොකන්තුුනා සසරයට මේ ගුසට අම්ම දන්න යෑන තාතදන්නේත් නෑ දරුව දන්නෙත් නෑ කොහෙට දෙයන්නේ දැන් ඔබෙන් ඇහුවත් අපි හැමෝම් මැරේෙනවා දැන් පේනවානි මැරණ හැටි මෝචර පිරිල් ලතියෙන්නේ මැරිමැරී යනවා සාම මේ බලටික ඇහෙන්නේ තාම ඔබ නොමැරී ජීවත්තයට වාසනාව ලැබිච්ච නිසා එසේ නොවෙන්නට සතුරෙන් ජීවිතය කිසිවදයක් ගුණ ගෙහිල නෑ මෙති අදටත් අපට ජීවිතය සතුටෙන් එකම කාරණාවයි තිය තාම පණටික කියනෑ අන්නේ පනටික කියනති නිසා අප තුළ තියෙන මේ දෝසය හඳුනාගෙන අප තුළ තියෙන මේ චින්තන මේ දුරුවලකම හඳුනාගෙන වැද හඳුනාගෙන වැරද නිවැරත කරගෙනීම හැකයා තාමත් ඉතුරලා තියෙන එචරයි අපි මේ ජවිත සතුටුවවෙෙන් ඉතුරු වෙලා තියෙන්නේවෙ කිසිම දෙයක් සතුටුවෙන් නිතුරු වෙලා නෑ අනි තැමත්තේම තියන්නේ දුක්කවෙන්න කාරණ ජීවිත අරගෙන බලන්ඩ නුවරී සතුට වන්න කිසිම දෙයක් ඉතුර වෙලා නෑ කුමක් ගැන හිතුවත් සතුට පිටිපස මහා දුකක් හැගිලා තියෙනවා අර ඇම පිටිපසේ බිලිකටු හැංගිල තියෙනවාගේ ඇම ගැන සතුටු වුනොත් ඊළඟටඒ කාන්තයම බිලිකටු දුකටයික ුදුරුවවෙන්නේ මේ වගේ මායවන් අපේ ජීවිතය පේෙන්ඩ තියෙනවා ඒ එරෙන්ට සතු වෙනදයක් කිට නෑ හොඳින් ආගන්නන මේ ධර්මය ඔබට සියල දුකින් නිදහස්සෙන්ට මාව තසිරි මත් වූ සම්මා සම්බුදු පයන්වාස පෙන්වා දෙනවා. උන්වහන්සේගේ අමාවදහාමයි. එතකොට පංහතුන ජීවිතය කොවෙලා හරි කෙළවර වෙනවා දැම්මොකද වෙන්නේ දැම්මොකද වෙන්නේ දැන් මෙතෙක් මේ ජීවිතය කොඩාකපු සියල්ල එතනීම අවස. න අපි බවෙන් වට අසාර ජීවිතයක් ගතකරගෙන ඉන්නේ. මේ මොහොත මරණය ඉදදන්නේ නෑ. අද රාත්‍රයද දන්න අවසා දවස අවසා රා්‍රය දන්නන්නේ මේ ගත්තවින් පවසින්. නහිනෝ සංගරන්ටයන මහා සේන මච්චනා මරනයත්තෙක්ම මේ මහසේනාවක්ව මැරෙන්ට හතු සසිියදහසක්කරගනන මරණය අත්තෙක් මොද මර්කවවි දයන්නන්නේ. ම් බරන්න කීවිදයකින් ආරක්ෂ වන්නද කියලා. දැන් කොටෝනා කියලා. වසංගතයක් ඇයිල්ලා තියෙනවා. නාසේගාවට මරණයඇවිල්ල තියනිි දෑ. මකවාට මත්දාගෙන අන්තන් මරණින් වැලකිල ඉන්නේ. එමි ඉතාගටින්වා අපි. එතකොට මැරෙන්ඩ හේතු සියදහසක්තියනවා තැන් කොරුණෝවලින් පරිසං වෙල හිටියට එකවාටම හරදය වස්තුූන් අතරවෙන්න බැරිේද. මේ සරීරය අටානුව ප්‍රෝග නවනුවක් වියාතිමෙකුන්කයි. මැරෙන්් හේතු ස්‍රියද්දහසක්තියෙනවා මේ අවට ලෝකේ. මොන විදිහර මැර හිටක උද්දන් එනම් අද රාත්‍රී තු දන්නේ අපේ ජීවිතය අවසාන දවස එතුකට හෙනම් අදරාත්‍රිය නං අපේ ජීවිතය අවසාන වෙන්නේ අපි කුමක්ද මේ වෙනකොට ජීවිතය සතුටුවෙන්න ඉතුරු කරගෙනති දැන් ඔබට හිතන්න පුළුවන් එතවක් සෑහෙන කාලය ඉසරාට ිල්ල අපි මරණි කියලා ඒ අපේ දන මෝඩ චිින්තනයේ නිසා පිඩේම හිතෙනවා එම හිතාග හි මිනිසුනේ එක්ො මැණි පහුගේකාල් ධනවතුන්, බලවතුන්, ගුලවතුන් නිලවතුන් කලාකරුවවා යනති වසිෙන් නා ප්‍රකාවී සුමලි නැද්ද මේ කොරුුණවසංගත අස්සම. දැවේ කිසිගෙනක් හිතන් ඉටියට හිතියත් අපි මෙහෙම මැරයි අර්හම මැරයි හෙමිකත්තිපුනාද නෑ අපට මරණ ඇත්තක ගිවිසුුවන්නෑ කාටවත්. හිතන්නේ බව තරුණයි කියලා ඔබට තියෙනවා කියලා මරන්‍යයත්තික ජිවිසුවවාන් අපි මැරිලා වයසට කියල්ලම මැරිනිිගේ හෙමික්න්නෑජීවි. එනම් මේ අනාත සංසාරක මේ වගේ භවයෙන් භවටවා මේ අසාර ගමනක අප නොනවද ජීවිතය සතුටෙන් ලැිලා තියන්නේ මොකුත් ලබුණාද නුවනින් බලන්ඩ එක අපේ හිතාගල න්නො මේේදේ ලැබුණ මේ දේ ලබන මේදේ ලැබුණට කියල්. අවසාන ලබිචද තින දත්වයෙන් සතුවෙෙන. කාඩාරි ජීවිතේ මරනයට මහුණ දෙන වෙලාවේ කියන්න පුලුවන්ද මගේ ජීවිතේ මම සතුටින්ම ගතකරේ මට දුකත් තිබුණනෙව නැහැ දැම්මාම් මැරෙන්න්නේෙ සතුටෙන් කියලා එම කියන්න පුලුවන්ද. මැරෙන්න්න ගෝතකර්ම කරමි මාර්නයගනැ සීකර පැ ැ ැපේනනි කොච්චර බයින්ද පිනිසු ජීවතනී කෙලි කොරනොලි මරී. මරනය ගිව ගමන් වස්තර මළමුත්තරත් පිට වෙන්න පුළුව ඒතරම් භයකින් ජීවත්වයන්නේ. එතකට පින්වතුන මේ අසාර සංසාරක මේ භවෙන් භවවියටපු ගමන කුමක් ද අපිට ලැවිච්ච හරියක් නෑ. හැබැ ආපී. මේ ලෝකේ මේ අධූරදර්ශී මේ අඥාන මිනිසුන් හපු ලෝකයේ ඇතුළේ සැරිසරමින් යනවා මිටි ඉස්සල්ලත් මේ ලෝකෙ මේ ගොඩදකපු පිනිස්සු මෙහම ජීවත් ව නොත් සැප ලබින මෙම ජීවත් නොත් සැප ලැබ ෝකේ ලෙේක විදිෙන ජීවත්තල බැලවා කාඩ සැප ලැබුණේ. කවුරුවාරි ඉන්නවාද දැන් හරිියයාමට දැන් ඔක්ක මහරි දැමගේ ප්‍රසව වරයි දැන්ම සතුරින් ජීවත්තන අදි පසිට හටක් උපය ගන්න දෙයක් නෑ කියලා කියනවවා ගෞරු හරි විිනිහෙක් මේ ලෝක උ අතර වෙච්චිෙනෙක්ෙන්ට දැ අපි දකිනවා ලෝකයේ ලොකු දනවත්තු ඉන්නවා ඔහේ ෝකෙ ලොකම දනුවත් එෙක්ල පුද්ග ලෙකන්නවා ඒමනි තමයි ව මේ ලෝක අත්ති ධාවනය කරන්නේ ඒැ වේගෙන් මරු කැදව ගැන්නේ වේගෙන්ම මරුව කරගන්නේ ඒගේම වේගෙන්ම මරුවවා තමන් කරා කැඳව ගනිමින්ඉන්න එය කව දරි දවසක බලාගන්න පුලුව ොද න්න කියලා නැවතිලාද ලෝකෙම ධනී අතකාර ගත්තත් නැවතිනවද නෑ තවහයෙනවා කවුද නාතර වෙලා තින් නෑ පව හොයනවා මොකදද මේ හොයන්නේ සාම සතුට හොයනවා තාම ජීවිතය සතුටු හයෙනවා ජීවිතය එකක මට්ටන් වලට ගීල බැලුවා සමහරුගවා එක අසපපුරු සේකිවා රටේ ප්‍රධානයවයන් එළට සහතුර තියනගල් එහම ල බැලුවවා කොහසට එදරත්න කෙනෙක්වවා ලොකින් ලොකුම ධනවතාර දනවතක්කයන් කියල දනවතා හලා පැලවා කෝ සතුට තරන්නේ තව ත හය නොහටට දැන් ආටහරි හොයනදේ ලැබරනා ඒ ගවේෂ නතතිරි අතරුවෙන් ඩෝන අපි කැල්ලෙකට නො බෙතක් හොයන්ද කැලේද කියම බෙත් හොයන්ද කලු නික කියමු අපි හොයන්නේ කරුනිිකපට ලැබෙනෝ ලැබුණොට පසය අපිට හොයන දෙයන්නේ අපිට පුළුවන් තිීමම අතරවන්න ඒනන් තාම හොයනවා දවසක්දානි හොය නොක සතුතු හොයෙනවා කෝ සතුට දැන් මේ පින්වත් දරුවෝ මේ විද්‍යාර්ශී සතුටු හොයන්න තමයි මේ අධ්‍යාපනයේටයොමූුණ උපාධයක් අරගෙන සතුට හයාගන්න පුළුවන් කියලා. දැන්ඒ අධ්‍යාපනයේ ලබන්න පටන්ගත් දවසිදල දැංඟුපේ ඒ අරමුණින් දැන් ජවිත සතුට හයාගෙන නොදැන් අ පොඩිකාලිදලමනනි යන්දාම් පූරුව ලමවිය සංවර්ධන මධ්‍යස්ථානයට ගියතවසිදල තමයි සතුටු හයන පටන්ගත් එදා නවේ ඊට ඉසල්ත් හෙව්වා එදා තමයි යන්තම් ැු තේරුමක් ඇතුුමේ වැඩේට පියවර සැපේ. එදායින්දල හොයාගෙන නොසතුටරදේ මොහොම යනවා හොයාගෙන 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 යනවා අන්තිට හොම දැගල්ල පාසන පහුකරෙන විශ්විද්‍යාලය පහකරන් උපාදියත් අරන් ඉටසේ හැකයා ස්ථාන ඉලකට දරුපෝල් ලොෝම ිහිල් අන්තිමට කනත්ව දක්කාම හොය නො සතුට අවසාගන අර පං විිතර සඳහ කරනක රන්න අවසානය සතුට එනසැනත් තියෙනවා අපි සතුට හෙවවා හෙමද අපි තු මේ විවාාග පාසුනම සතුට ඇති කියලා ට කියල්ල බාගේ පසල බැලවා නෑ මිරිගුවක් වගේ සතුට මරිුවටයි බුදුපියාන්න සතුරු සමාන කරන යයියේ මිරිගුව කියනක මේ ඉස්සර හා පේනවා තියෙනවාගේ පේනවාගේ තියෙනවාගේ පේනෝ ජලය තියෙනවාගේ මයි කියල් එතෙන්ට ගියගම එක තාවයි හාට පැනලයනු ඉද ස එතෙන්ට යනු එතෙන්ට හම තව හාටකිහි එතෙන්ට යන තව හාටකින් ේවි දන මුල්ලු ජීවිතේම සතුටොහයාගෙන අපි යනවා අපිට හැමදෑම පේනවා සතුට දැන් ඉන්න කර නවේ තිය ාව ස්සරහ කියිය හැතිස්ම පේන්නේ සතුට දැන් ඉන්න දර නෙවේ. තව ඉස්සරා. මිරිංගෝකිවඒකයි. මිරිගුවයේ ලක්සරේ තමයි මවාට හැමතිස්සෙන් පේන්නේ වතුර තියන්නේ මවා ඉන්නතරනෙේ තව ඉස්සර. ඒසා මවාට මොලෙක් නැති නි සඥානයක් නැතිරිසාහෙම ඉතාකණ්ඩ කල්පනා කරන්න ඥානශක්්‍යය නැති සමහගොත කරන්නේ මේ මායාවට අහුවෙලා දිින් දිකටර මිරිගුව පස්සෙදුවනවා මිරිංගුවත් නොනැවති ිදිරියයට ගමන්කර අවසානයේ. වතුර මුණගැහෙන්නෑ මුවා විතරක් අවසාන මරු කතරමී යනු ඒවගේ මේ මනුස්්‍යෝ සතුට හොයාගැෙන ජීවිතය ඉදිරියට ඉදිරියට යනවා හැම මනුස්සයෙක්ම තමන් ඉන්න දැනගෙන සතුටුවෙන්නේ නෑ තව ඉස්සරහා සතුදී ඉන්න තැනගෙන සතුට වෙනවනම් හා මත්හර ඉන්න පුළුවන්ගෙදාට ඔුට මේ ලෝකයේ ඇයිද සතුට ැබිලනිති එහෙම සතුට ළංඟ ච්ච කෙනෙක්න ළඟ ච්ච කෙනෙක් ඉන්නවනගේ බදුරජාන්සේ බද්ධස්්‍රාවක වැයියේ සතුට හොය එක නතර කරපුොනිසා. මතක දපාගන්න ෝබය ම දැන් මේ ධර්මය තම ම ඔබට දම් ව්‍යාකන්න පෙන්ුව නෑ මෙ මූලි අනුස අසනා විතරයි. සතුටට හොයන නිසා අපිට සතුට මුණකහෙෙන් ඇැති දැන් ඔට මේ කාරණටි පැදිරි කල දුන්නහමේ දම් ්‍යාරන්න හොඳින් තේරෙයි කොතන්ද සතුට තයනෙ කොහොමද සතුට උදාකරගන්නන්නේ හොමද මේ සියල දුකින් නිදහස් වෙන්. ලවාසසි හොම සැපවා ජවිතයක් ගකරන්න සතුටුමත් පිචිම ජීතයක් ගතකරන්න සැස මුදාකරගන්න කිය. දැම් මනුස්සිෝවිදියට සතුන ොයාග නොයාග ොයාක නයනවා එකක් කන හිතනවා එකඒ එක විටහට මේ පාරිගයොත් මට සතුරු දාවේ, මේ පාරිගයොත් මට සතුරු දේ මේ පාරිගයොත්මට හතුරු දාවේ. එක ගසපපුරුසය කියෙනන අන්න අර පාර පල ඒපාරයන. ඒාරිගිල් හතු දොයනකට තවසපුරසේකන ඒ පාරන ම මේ පාරපල ඒ පාරියනවා. මේ විජන මැරෙනගම්ම හොම කියලා සතුට හෙව්වා ලො ජීවිතේ මොනකෙන හැම දෙයක් තුළින් සතුට හෙව්වා අධ්‍යාපනයෙන් රැකියාවෙන් විවා දරුමල්ලන්තුලින් තව විධාකාර ආසාවන් තුලින් හෙව්වා සතුට අන්තිවට හම්පුන්නේ අවසාන ලෙඩ ඇඳට වැටිලානිඒ මැරිලවත් තැන්නෑන අකෝ මේ කර එකෙවේමං ඉන්නනිින් ලගේ පුුණ ගත හා කියලා දරුවන්ට අන්තිමට සාහප කර කර අන්න සතුට තියන තැන අවසාන දකිනවා කවත්දන්නවද මරනාසන්න වෙලා ලෙඩඇදට වැඩිලා නැි ගන්න බෙරි වෙච්ච දවසර තමයි සතුට තිය තැන පෙේන්නේ කොතරද මරණය තුළ දේම මෙල්ලවත්්‍යර වනම් එදාට දැයි සතුටුදාවී මැරුුණහම ඔන්න සතුට තියෙන් තැන ඕක කල්තියාම තේරුම් ගත්ත පිරිස තමයි සීතිී නසා ගන්න කෝච්චයට බෙල්ල තියන වසපුන්නේ බාල්කය කෙල්ලෙන්නේ ඇයි එලා දැක්ක සතුර තියෙන් එතන කියලා ජීවිතය දුකයි කියලා දක්කට මරණය සැපයි කියලා දැක්කේ කෙරි සිදි නසාගත්තේ දැන් ඔවිදිනතව අපිට හිතනේ දැන් එතකට කල්පනා කරන්න ඔබ නුවනී එ අපට කොහෙ ැරි වැරදිලා තියරු එක්කේට දෙන්නට නෙවෙයි මුළු මහත් ජන සමාජිතම සියලුව දෙනාට වැරදිලා තිී ඒ වැරදිච පාරි මයි මේ හැමෝමේ යන්න අර ගවයා ඉස්සරහා යන ගවයා යන්න කොහෙද පිටිපසන්න ගවයොත් ඒ පාරම යනවා අ ඉස්සරහන්න ගවයා අති මෝඩ මීහරකෙක් වුණොත් ඌූ ගහිල්ල පයිනවා ගිරි වලට පිපසය හටික ොක්කම හිලට නො ගනිීලට ඇයි අ ඉස්සරහයන් යන මෝඩ මීහරකාගේ පස්සෙන් යනවා විසා පිටිපස ගෙන ගවයෝට චින්ත ඇති බුණ චා ඇති බුණෑ මේිොහ යන්න ක කිය හිතල. ඔ නොහේ යන අත්තම මුත් අනත්ත මනත් ගත්ත කිරිකිිත් ගිරික මුත්ත හත්පුතු පරම්පරාව මුොහේ කියා හරක්්ටික වගේ අපිත් ජනුන්ගේ පස්සෙම යන දිසාාවට ඉහල සෙල පලච්චාය කියල එනිසා සසුටක්කො හින්ද ජීවිතය ඇයිඒ උන්දල ඔක්කම ගිය දුක කරා එතකොට හනම් මනුස්සෙක් උනහම නුවනක් ලැබිල තියෙනු අපට අ වේගේ දෝන මිනිහට පේනෑ කොහෙ දුවන්නේ මොකට දුවන්නේ කියලා කොහේද යන්න කියලා දන්නේ එදා පේසකාර දියනකින් ඇහු ඒ එකයි කොහෙද කොහහි දල දාවේ දන්නේ නෑ කොහෙ දයන්න්න දන්නේ නෑ දැම් මරණට පස අපි කොහේද දන්නන්නේ දන්නේ නෑ ඔහහි දෙර ජීවත්වයෙනවා කොහෙහි දල දාව කියල දන්නෙත් නෑ හම ිහිල්ල ගහිල්ල කොවෙේලා කාරි මරණයේ ංඟවෙන වතනාාත්්‍රය දන්නේ මරණීය කොහට දෙයන්න මරණි පසු දන්නේ නෑ. බලන්න පුදුම ගමනක් මේ කොහේ ඉඳලද දෙද්ඩි කියලා දන්නේ ත්නෑ හහිටද අන්න කියලාගන්න ඉත්න හැ උන්න හයනෝ දැ සැබේ පුතක් යන උන්මත්තකා කියල බුදුපියන් වහන්සේ දෙසනකර යයි දැම් මනුසයකි ව පාර අපිහාන පොහිදලද තන්න නෑ කොට දන්නේ දන්නේ නෑ උන්නොහයනෝ පාර තියනක දැ ඒවා මනිකොට මොන ගැවුණ ඔොබම කක්ද කියන්නේ මං මතු කියන්න ටො පොහිදල දන්න ක කියලගන්න ඉත්න හට ද අන්න කිලගන්න ඉත්න ඔන්න හේ යනවා ඉතිගහෙම කෙනාට සාමාන්‍යෙන් කියන මකති කලබ දන්නවානි ඉතින්ඒ සම්මුතික වයෙන් මහපාරක් ගැෙන හිතුවත් එහෙම අපිට පිනවේ සංසාරී කියනවේ මාර්ගයන අපි කොහෙදය නි දන්නේ නෑ. කොයිට කොයිද දවි කියල දටිත් ැක් කොහට දන්න කියලන්න ත් නෑ බදුරජන්නාන් සය නවා දන්න නැද්ද මක මැරෙන බවදන්න ඇබ්ද ඒකට දෙනවා ප්‍රේෂට කාර දීන උත්තරයක් දන්නවා මැරෙන බවදන්නවා? රස දුපන්හසයනවා දන්නවද කියට. ඒ හනිමකද. මැරින හැට මැරෙන දවස දන්නවාද දන්නේන. එනම් බුදුරජාණන් වහන්සේ හන්නේ කොහේ ඉන්දලද ඇවි ලිපතුනේ දන්නේ නෑ කොහටද මරණින් පසේයන්නේ දන්නන්නේ නෑ මැරෙන බව දන්න ඇද දන්නවා මැර හ මැරෙන දවස දන්නවා දන්නේ නෑ. එබඳ ජීවිතය අපි ගත කරන්නේ එහෙනම් මේ ජීවිතය තියන අවිිශ්‍යද පලවට පේන්නවද. අවි විිශ්්‍යද ජීවිතයක්ගේ වන්නේ. එකොට මේ ධර්මය අපි අසන්න ඇතු අවබෝධ කරගන්න ඇතුව මේ ගත කරන ජීවිතය සම්පූර්යෙන්ම හිස සිහය විකාල්ච් මිනිහෙක් හිස හැරුණුවාතේ යන ගමනක්වාගේ ජීවිතය නෙම ගෙවන් කොයි ලෝකය හද දන්න මෙලොවසින් කොහද යන ලත් දන්නේ බලන්න ජීවිතය නකකා කියන පුල සිහින තිර මට හ ලා ෙනවා ොටක මකල හදර ොට න්න හිතා මොඩගතා කියන්න පුළ. මම සහිනයක් දකිනවා අන්තට රොකට් එකක් වැනිි හෙම කාටාරරි කියන්න පුල සීන කින වෙල සහන කියැන සීනවඩන ැන අත්ත හතයන් නෙව සන දකින්න පුලලා ඕන විනිහෙට්ට ඊඩ සේගේ මෝට ඩක් කල කියැ පුල මගේ සීන හැබයි කරගත්ක් කියලා එතුටිියානු උඹේ සන හැබෑරගෙනදන් සතු ඩුදාවෙලත් තින ජීවිත උදදාවෙලලා අන්දේන හමෝට ගැෙන හට ොකටය පල්ලා එතුකට හැෝගේම ජීවිතලට සතු ුදේ ඒනිසා මේ ලෝක අධුරදාසී අඥාන වනුසයෝ කරන්නංවාලේ කරන දේවල් ඔබත් කරන්න කිවො. ඔබ හිතන්නේ නැත්තං. ඔබ හිතන්න නැත්තා. චිින්දනය ලැබිලතිීන් අපට හිතන්න නුවන ලැබුණ අපිට ගැමුරට ගැමට විමර්සණය කරන්න. අපි හිතන්නේ නැත්තං. අපි මේ ජීවිතයේ දිහා ජානවන්තව. ර් දර්ශීය බලාලනිි නැත්තා අපි නැවතිලා ස්පාසුවක් ලබාගෙන ඉසිබුවක් ලබාගෙන හිතන්න කැමති නැත්තං අපි මේ අර හරක්ගොඩ ඒ එක ොඩ ගල කඩගෙන දුවනෝගේ හරක් වගේ හ ද දුවන පිරිසක් විතරක්නං එනම් මේ වේකෙන් ළඟාවිමින් ඉන්නේ මරුව කරාතමයි මේ මරුවවා විද්ා කරන්න රෝන මරුවක්හ මරණ විතරක් නෙවෙයි හෞද මරවා කියල ප විග්‍රහ කරම කැටියෙන් නමුත් දර් දේශාව කරන්න නකු ආරම්භයක් නිසා එතකොට පංගතුන එහෙනම් සමස්තයක් වසෙන් මට කියන තියෙන මොකක්ද බුදුරජාණන්සක නාමෙන් ඇයි මේ දුක්විදින්නේ ඔබ ඇයි මේ මාංසික ව්‍යාපූලතාවන්ට ලක්වලින්නේ. මෙන්න මේ ප්‍රශ්න අපි උත්තර හයෙන කොට අපිටර විද්‍යාත්ම ක්‍රමය අනුගමනය කරන්නුවන්න හැබැයි ලෝකයක් විද්‍යාත්ම කමෙන් නෙව හරිසල්ලකිව කැටලු හඳුනාගැනීම කැටලු විශ්ලේෂණය කිරීම විමාර්ශනය කිරීම ල්ි උපකල්පන ගොඩනැඟීම පරීක්ෂණ නිරීක්ෂණ හම්පරීක්ෂණ අවසා නිගමන ඔඳේ විද්‍යාත්ම ක්‍රමේ නෙවී ඕක ලෝකයාගේ විද්‍යාත්ම ක්‍රවේ. බුදුරජාණන් වහන්සේ ති මහා වි්‍යාඥය ලෝකෙ පහලේරු අස්සව සබ හා ද්‍යාඥාණන් වහන්සේ. උන්වහන්ස විද්‍යාත්මක ක්‍රමේ අපිට දේශනා කරනවා මේ ප්‍රස්්තවලින් සියලු ප්‍රස්තුලින් ඉනිදහස්සන ක්‍රමි තං සුනාාථ සාදුකන් මනසිකරෝත හොඳින් මේ ධර්මයට කන්දෙන්ට ද මේ ධර්ම නුවනින් මෙනෙහි කරන්න එකකො ඔ සියල්ලු ප්‍රශ්නලින් නිදහස්ස. ඒගන සාතිකයක් ඔට ලබෙනව බදුරජාණනාශක. සියලු ප්‍රශ්ලින් ඔබ නිදිහසර ඒගන කිසිම සැක ඇතියාගන්න දෙපා. අනිවාරෙන් ඔබට සතුටින් අජාතියන සධාතනික සතුට නංග බොහොයන්. සදාාතනික සැනසීම නංග බොහොයන්. සධාතනික නිදහසනංග බොහොයන් සදාාතනික ගැලවීම නංග බොහොයන් සදාාතනක විමුක්තියනංග ොහොයන්නන්නේ මෙන්න ක්‍රමේකට. මේ ක්‍රමේ හැර වෙන ක්‍රමයක් නැස මෙන්න විද්‍යාත්මක ක්‍රමය සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට පෙන්වාදන්න. මේ විද්‍යාත්ම ක්‍රමය අනුතමනය කරන්න ඒ කාන්තෙන් ඔබ සියලුදුකෙන් නිදහස් වෙනවා දැන් අර අිසලම් පටන්ගන්නුවටක් කිවේ දැම් විශ්වවිද්‍යාලය ඇතුලෙදී ඔබ මේ දැන් විශ්විද්‍යට ඇතුළලිච දවසී දලා උපාධිය ගණ්ඩකම් විතරයි ඔබට මේ අසානයේ පවතින්නේ මානසික ව්‍යාකුලතා පවතින්නේ මාංසික සංකුලනතා පවතින්නේ පීරණය පවතිණි කෙළ හිතුවාම් හරනවද එකද ඇත්ත විශ්වවිද්‍යාලයෙන් එළියට එයාට පස ඔක්කම හරිද උපාධ අරගෙන් ඉට වසයන්නේ සාන්තියත සැනසීමද සතුටද ඊට වසේ තමයි දුක මිරතොට තර වශයෙන් දැනට ගන්නේ වැඩි වසෙන් දැයින්න ගන්නේ එනිසා අපි හොයන්ඩෝන තිනොේ සිංහල කියවනක් අතිසාරට අමඩ ගානවා කියර. මිනිත අතිසාරය හැදුනහම බඩ යනවා. බඩයනකොට බඩයන බව නොපෙනෙන්ද අමුඩක් දදා ගන්න පුළුවන්. එතකොට ඩ යනව පේෙන්න කාටවා. හැබ ඇත්ත කතා වැතුලේ අත්තිසාරය සුවවෙලාද බඩයන එක නතර වෙලාද නෑ දෙකම සිද්ධවෙලා නෑ. අමුඩෙ එක හල්ින් නිසා තාව කාලිකව පේනවා ඩය නැති බව. ඉතින් ඒවාගේ මිනිස් සූ අතිසාරි නමුට ගහනෝ සුද්ද සිහලිම දෑම කියන් අතිසාරයට නමුට හැනෝග ඕකයි අපි කරන්නවන අතිසාරි නමුට ගැනකද එෙම ත්නම් අතිසාරි හොඳකරගන්න හෙටික්පොන දැන් ඔබ විශ්වවිද්‍යාල ජීවිතයේ මුහ දදින ප්‍රශ්නෝල්ට විතරයි උත්තරහයන්නද ඔබ එහෙම උත්තරහෙන වන්ගේ කියෙනන තාවකාලක විසදු වන්නග හොයන්න අර ඔුුවගක්මට මොකක් හරි වේදන නාසකයන්නම් හොයන්නේ එකයන්න ඔබ අදූරදසී මනුස්සේ ජානවන්තේක් නම් දූරදර්ශීව කල්පනා කරනගෙනෙ නම් කල්පනා කරනම වියසනීම නවත්තන්නපු හොම මේ ප්‍රශ්්‍රී අවසන් කර ගන්නිපුුහොමද. පෙළිපෙලි ඉන්න එක කරන්න්ඩෝ තාවකාලික විශ්වවිද්‍යල ජීවිත තින පස්්වලට ඔය මො හරි ික් කියෙලවරවෙලා හිත සසක ඒේලා රවට ගත් හම ප්‍රශ්ටිී වරයි තෝප. එහමනක් එම දහමන්න නේ බුදුරජාණාශි දේශනා කර ුදුරජාණන් න්ශදේශනා කරන සදාාධනික නිදහස් සදාධක මමුක්ති එකන්නේ බයිවෙන්න්නට පක්කිසික කෙ දැම් බවනක්ව දැ මේ පනටි හගලට කෙනෙටි දෙන්න පුළුවන් හිතඇතුල මාරය අනන්නන්නේ මාරය කියන්න පුළුවන් දැන් තමේ හාහමුදුරගය මව ව කලක න ම පට කිය කිසිගෙන මහනවිට වසනහෙම මහනවිට වසනෑ මහන වෙන පැවිදිවෙනවා කියන එක එක වෙන පතර යක වෙන පතර කියයැන ක අවබෝධි පත්ෙල කෙන. සියල් සසාදුකින් මේ ජීවිතයදිීම නිදහසය දොන කියලා අතිිෂ්ඨාන වීර ඇතිවුණොත් දන්න තීරණයක් එමනැතුව මේතැන් අදරෑම වන ටිහල් හැතුදේ ඔබ විශ්විද්‍යාල ජීවිතත් දාලවෙල්ලා උපාදිත් පත්කට විසිකල දාළ විල්ල මේ පසේ මහනවැෙන්ි කියෙන කතාව එහෙමන විමිකයන් මේ කියන්නේ ඔබ ඔය විදිහෙටම ජීවත්තන්න ඔබ උපාධිය සම්පූර්ණ කරගන්න ඔබේ ඉලක්ක කරයන්න හැබැයි ඔබ හිතන විදිහේ වැරද්දත් තින අන්නේ වැරද්ද නිවැඩ්ඩි කරගින් අන්න එතකොට බොට පුළුවන් ඔය කරන වැඩේම සතුටිින් සැනසීමෙන් යුපතෝ කර දැ ඔබට ඒන නැත්තේ දැන් ඔබ ඉගෙනගන්නවා උපාධ සම්පූර්ණ කරමින් ඉන්නේ දැන් ඔබට ඒ කර්තව්‍ය කරගන්නකම් ඔබේ මානසික වසින් ඇති ව්‍යාකූලතාවන්ගේ පීඩාාවන්ගේ මේ අසානියන්ගේ නිහසන පවැරිකම නතියෙන් එකන ඔබට තියෙන ප්‍රශතිය හැබැ මේ පෙන්ල දෙන විසතුම ට මේ ජ විශවිද්‍යාල ජීවිතද ඇතිවන ප්‍රශ්වල නිදහසය නිතරනෙවේ කවදා හෝ දවසක මරණයතෙක්ම සතුටෙන් ජීගත්තයන්න පුළුවන් චින්තන ක්‍රමවයේදී. එන ඒ චින්තනය ඒ ක්‍රමවේදය ඒ විසඳබ විශ්විද්‍යාල ප්‍රශව විත රක්නෙවෙයි බුළු මහත් ජීවිතයෙන් ප්‍රශ්න සතන්ට උපකාරෙන ක්‍රමවේදී. දැමතන බතිමුණ සමහර දරුවන්ට දෙම අපපියන්ගේ ප්‍රශ්නලට විසඳ හ යන්න හල් අධ්‍යාපන කටයුතු අඩාල නිසා මාංසික කකල්තාවට මන දෙදන්න සිදෙනවා කියල එක මේ විද්‍යාල ඇතු ී ප්‍රස්තියනෙන ඒඒඒ අය මේ සාමාජ ජීවිතයක් අත කිරීමේ දී මුහුණ දෙන්න ප්‍රශ්නයක්න් ඉති මේවාගේ දැන් ඔය ඔත්තන තිීන ප්‍රශ් හිපයක්න ඇත්තටම ප්‍රශ්න කියල දෙන්න කියලා කිවොත්හෙම කොල කිය ප්‍රශ්න කියල දෙන්න පුුවන්ද සිය දහස්ථාන ප්‍රශසව වඩි දිරිීමත් කරන්න පුළන් මේ මේ මොකද විශවිද්‍යාලයේ එකක මට්ටංවලන්න හැමෝම ඉහල සිට පහල දක්වාම අඩුවැඩි වසේ ගන අපේ මේ හටම ාර හචාර තුල්න් ඉදලාම මේ ඔය විශවද්‍යල ගැනක වි්‍යාතති එදලලා යම්කිසි පහලම සේවගක්කි නගේ හැමට ඩිවස ීවිත ප්‍රස ොදනවා හැමෝම සාහනය ොහේෙන සතුට හොයෙනවා තම තමන් ඉන්න මට්ටමෙන්දය සතුත් හොයන්නේ. හැබැ කාටවත් සම්බේලනේ අම්බුනාන කර ඉදිරිපත්යන්න කරුණා කරලා අපි ජීවරේදිය හෝ ගැනුගමි කක්නෙ දට සතුු හයකරතෙනෙක් මේ ලෝක ඉන්නව නම් සම්වා සම්බුදු ප්‍යාන්ස ේර. එකට පෙන්න්නතුන හෙන මෙන්න මේ චින්තන ක්‍රමේද මොකක්ද එහන අපිේ ඒ විද්‍යාත්මක චින්තනය ඒ ඇසරි මත් වූ සම්මා සම්බුදු පියාන්සේ අපට පෙන්වා දෙන විද්‍යාත්මක චින්තනයට කන්දී ලබලමු. එතුගොටට මේ ප්‍රශස්ථවලින් නිදහස්සන පුළුවන්ගම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරින් විද්‍යාත්මක චින්තන විද්‍යාත්මක ක්‍රමවේදී විද්‍යාත්මක ක්‍රමය අපට පෙන්වා දෙනවා මේ සියලු ප්‍රශ්න විසඳගන්න පුළුවන් විද්‍යාත්ම ක්‍රමය. විද්‍යාත්ම ක්‍රමේ තමයි පළමු පියර දැන් අ ප්‍රශ්නය අඳුනාගැනීමම්, ප්‍රශ්නය විශ්‍රේෂණය කිරම් උපකල්පිත නිර්මාණය කිරීමම් උපකල්පනයන් සකසා ගැනීම යනදිවසෙන් අපි කතා කරන ඒවාගේ බුදුපියාන්හස පෙන්වා දෙෙන විද්‍යාත්ම ක්‍රමය මෙන්න මෙන්න විශ්වයේ සියලු ප්‍රශ්ව විසඳන විද්‍යාත්ම ක්‍රමී. අර විද්‍යාත්ම ක්‍රමයට එදිනදා ප්‍රශනයක්ත් හිස ගන්න පුළුවන්ගලායින. එ මනානං ඔබද මේ බනහන්්ඩෝට එත්නෑ. ඔබ පුලුවන් බ විද්‍යාප ිතන සුරින් ඔබ මසු ප්‍රශ්න නිදහස හතුරින් වාසේ කර හ පන්සක පට තලේ මුො ැ නෑ හැම මි හෙක් මඩුවවලි වසෙන් ප්‍රශ්න ි පිෙලි මේ ඇතුළ අන්ති දැවි දැව කීවත්වෙන්නේ මෙන්න බුදුප්‍රාණන් වහන්සේගේ විද්‍යාත්මක ක්‍රමය ප්‍රශ්නය හඳනා ගැඩීම පලමු පියව දෙවන පවර ප්‍රශ්නය හට ගැනීමට හේතුව දැන ගැනීම. පවර ප්‍රශ්නය විසදා ගැනීම හත්තරණ පියවර ප්‍රශ්නය විසදාගැනීමේ ක්‍රමවේදය මාර්ග ැන් උපකල්පර නෑමේ ඇතුළි. ප්‍රශ්නය හඳුනා ගැනීම පළුම යනනි පියවර. ප්‍රශ්නය හට ගැනීමට හේතුව දැනගැනීම විමර්සණය කිරීම දෙවැනි පියීවර ඒ ප්‍රශ්නය විශසඳීම තුන්ගෙන පියවර ප්‍රශ්නය විසඳීම කරා යන්කිසි ක්‍රවේදයක් අවශ්‍යයි ප්‍රශ්නය විසඳීම කියන්නේ ඒ ප්‍රශ්නය හටකන්ඩ හේතුවන යම හේතුක්ඇත්නගේ හේතුව දුරු කිරීම. එතමයි තුන්ගනි පියර ප්‍රශ්නය විසදීම හතර පිවර ඒ විසඳීම උදෙසා යම්කිසි ක්‍රමවේදයක් යමසි මාර්ගයක් යන්සි ප්‍රතිබදාාව අනුගමනය කරන්න ඩෝන ඒ මාර්ගය අනුකමණය කිරීම. නැතන්ගේ ප්‍රතිබදාවනග අනුගමනය කිරීම. එතකොට අපට පුළුවන්ගෙනවා අන්න ප්‍රශ්ේ විසඳක. හොද හගන්න මෙතන් පටා මේ ධර්මය ඉතාම සරල මට්ටමින් හැකි දරන් සර මටමක්ට ගැනල මේ විද්‍රහරන්න සූදානාවෙන මොකද මේ විද්‍යාර්තීෙන් අපේ පිව පිරිස දරුව පොච්චර ගැරු ධර්ය හල ිනල නැදක ලිදන්න නිසා ගඩක් සංකීන පටිස ඔපාද නියය ධර්මයන් පැදිලි කරන්න ගියොත්ය අදරට පත්යන්න පුළුව නිසා එතාම් සරලමට මෙමකිය එන අපි ප්‍රශ්නය හඳුනා ගනි මොකද ප්‍රශ්නය මානසික සංකූලනතා මානුසික පීඩනය මානුසික අ සහනි. ඔපේ ප්‍රශ්නයට චතුරාර් සතතිය ධර්මය ා බලන්න්න තමයි දැම්මී චතුරා සතියට ඔබේ ප්‍රශ්නේ බා බලනවා ඔබේ ප්‍රශ්යට චතුරාල් සතය හා බලන්න එක කරට අපට ප වේෙනවා භ්‍යාකාරයෙන්ම මේ ප්‍රශ්ියට විසුණුම ලබාගන්න පුළන් කරන. එනම් ප්‍රශ්නය අපි හඳුන ගන්නවා ප තුළ ඇතිවන ොව දැ බලන්න දැ ොවා තිබුණක් පිහට ජීවිතය සල්ලි තිෙනවා බලය තිෙනවා නිලය තියෙනවා ලෝක සම්මතයවේ සැපයි සැපයි ටි නෝගෙන හැම තිීමව තිෙනවා ඒෙක දෙයන් නැමකත් මා නනිසික සානියනේ දැන් අප මේ ලෝතුරුවරණ දහම් සාකච්ඡාවට කම් දෙනවා ලෝකෙන් නන්විද රටවලද කර නන්විද නගරලිද නන්විත තරාජරන් දරන අප පිගත් පිරිස් ඒ අය සම්මුතික වසිගත් හම ලෞකික වසේෙන්ගත් හම ජීවිත හටමගේාය කියන්නේ ජවිතය කියන ලෞ්ික වසේ බෞතික වසයෙන් ඉහෙනම තිබවල් ලපුපාය ලොකු රට්ටවල ලොකු නගරවල ඉහල දනවත් ජීවිතගත කරන අය ඉහලා උෘතකය අධ්‍යාපික වසින් ගත්තත් ඉහරම අධ්‍යාපනිික කදල හිහරට කියාය ඒම පොදු පිළිගන්නවා මොනව තිබුණත් අනේ බුදු හාමුදුරුවණේ අපි ටකදයක් නෑමනවාද මානසික සතුට නෑන මෙ මෑතකාව ලංකාවේ ඉහළම විද්‍යාාවෝ කැන කිවටි සපට පටක්කෙන් ලංකාව ඉහළම රාජිකිරි ප්‍රදේශය පිහිටපු ඉහළම විද්‍යාත්මක ආයතනක ප්‍රධානී ය කිසි කටයුත්්තකට මේ අන්ුරාධපුර ආපු ගමන් ධර්ම සාකච්ඡාවකටාව ලංකාව යමිසේ ආයතරයක් තියරවා විද්‍යාත්මක පර්ේෂණ කරන එකේ ඉහළම ප්‍රධහන්ය එතුමා ඇවිල්ලා අහපු ප්‍රශ්ටය තමයි අද මේ ඔබ මතු කල තියෙන ප්‍රශ්නෙම එතුමායික වෙන පරිියයකින් ඇහවේ එතුමා අපි ගොඩක් දවල් ලිගෙනගත්තා ලෝකින් අපි විධ විද්‍යාවන් ඉගෙනගත්තා විවිධ ලෝකකි තියන විශ්‍යන් ඉගෙන ගත්තා මේ මේ දේවල් ලිගෙන ගත්තා හමඒ ලැබෙන් අවෝධීින් සතුටින් ජීවත්තෙන්න්න පුළුවන්ගේ අපේ පුරා ආාර ගරුගියපි අපිේපාරගගේ අපිහි ිගෙන කත්තා දැන් හාමුදුරය මට අුරුදු ටක සන්නයි මන්දැ මේ සේවෙන් විශ්‍රාමගන් ලොන්නමෙන් ඉන්නේ. හැබැයි සාමත් මටක ප්‍රස්ටික උත්තරැක්වා ගැන්න බැරුණක්වවා මොකක්ද ප්‍රශ්ික ලොවාම මේ ආධ්‍යාජික වශයෙන්සාහනයන්න යැනිම නොතර මොුණදේකර සල්ලි ඉහල වැටුපල්ලබනවා වරධාන වර ප්‍රසාද ක්කමටික ලබෙනවා සමාජ පිළිගැනීමක් කොක්කම තියනවා සමාජ සම්බදය ලොකු ගේ ජීත් වෙනවා නට තාපිදාගන සිවවි කැමරගහ. ක්කමටික තියෙනවා එකද යනෑ ජීවිතේ මහාන්සික වසයෙන් අසන්තෝසය තුළ ජීවත්ත සතුටක් නෑ ජීවිතේ ඉති මොනෝද වනත් මොකටද මොන්න තරන්ද තිුණත් මොන තරම් බලය නිීලි ඇතිබුණක් හිතේ සතුටක් නැත්්තගේ ජීවිතේ මොකක්දේ ජීවිත ඒ දුක් බර ජීවිතය දුක්බර ජීවිතය අර නිකං සින්දුවටක් ගන පිදුර සිවිලි කළ. ල් පඇති ඇති මේ නැත මන්දිරේ කියය නිකමින් කීමටක් කියන එදකොට පින්වතුර ඉහෙනං අපි මේ කරන කියන කිසිවදයකින් අපේ ඇතුලාන්ති සතුට උපදිනේ නැත්තන් එක්කෝ රැඳින්නේ නැත්තං පවතිනිි නැත්තං එහෙනම් අපිට සිද්ධ වෙනුව හැමදෑම ඒ ඇත්තුලාන්ති සතුට හොයමින් මේ අදුරදසිී අඥාන ලෝකයා කියන පාරවල් දිගේ ගවන් කර බලන්. මෙ මෙතනතම අපිට වැරදිච්ච තෑන මොකද වැදිච තයන. අපි මේලෝක පහළවෙච්ච මේ අල්ප ඥානතිීන විද්‍යාක්කයෝ මේ අල්ප ඥාන තිීන අන්සු මාත්‍ර ඥානය ඇතිවිිල තින්නේෙවට ඒ අංසු මාත්‍ර ඥානයගේ ගැන්නෙම්. ඇයි අසුපාත්‍ර ඥානයකගේ ලෝක විශෂේ තියන මේ පාර්ථ ගැ දරම් ගැනීම ඥානය තිබුණනටමයි. හැබැයි තමන් පිළිබදව තේරුම් ගැීමේ ජානය තිබුණන්නේ. තමන්ගේ සිත ගැන තේරුම් ගැනීමේ ඥානයක් තිබුන්නේෑ තිබුණනානං. අතර වෙන්නේ සම්බුදධ සාාසනී එම ලැබෙනවනන් ගෙනට. අන්න සධාතනනික සතුරුමුව වවා සම්බුධ ශාසනය තුළති මේ ධර්මය තුල්ලි හැබයි එහෙම ඥ්‍යාන්‍යත්ති ිච් පිනිසුමේ ලෝක පහල නෑ ද්‍යාඥ සෙන්ල් ලෝක විෂේ. හැබැයි ඒ අය කියනෙක්ට ඉහ මුදුනම පිළිගන් මේ අල්පඥානයකින් මේ විද්‍ය සිද්ධාන්තය අර විද්‍යා සිද්ධාන්තය අර සොයා ගැනීම මේ සොයා ගැනීම කරපු විද්‍යාඥන්ගේ කීමට ඒ විද්‍යාඥන්ගේ අදුරදර්ශී සමහයට නිගමටවලට අපි හ මුදුනිින්ම කන්දනවා විශ්වම අවබෝධ කරපු අප කිසිගෙනට ලඟාාවිය නොහැකි අතරමය අප්‍රමාණ මහා ඥාන පරාසයකින් යුක්ත අශරිමත් වූ සම්මා සම්බුදු පාන්සේ අනන්ත ඥාන ඇති සම්මා සම්බුධ පාස සියල් අවබෝධ කළ දෙශනා කරපු ධර්මයට අපි කන්ඳන්නේ. ඇයියේ පුඩාකාලින්දලම දෙමාපිය වරද්දල තියෙනවා දැම්මේ විද්‍යාර්තිීන්ගේ ජීවිත දිහැබැලුවත්. එඒත් සාචි තරයි අම්ම තාත්තල හැමදෑමකිේ පුතේ ඉගෙන ගනින් ඉගෙන ගනි ඉගෙන ගනි පලියන් ටිවසන් පලයන් ඉගෙන ගනි ඉගෙනගනි බොද ඉගෙන ගනි ඉග නිිල එකගන ස්සරහට පලියල්ල එතුර සතුටු දාව වනකෙ ඒනගේ අම්මදත්ගෙ ද ාහන් කවද්‍යවනි පසකටලයල් බද්ධදම්ම සංක ්‍රවිතරත්යෙහි සද්ා ඇතිකර කෙන ඒ උතුමූ අමා ධර්මය හපල්ල බිනත්්දහමක් කර පල්ලා යන්තන් හයහතර දැන වයිසින්දලම එ පොත්ත ලිටාපු යිසිදලම පූර සංවධ ළමාාවිය කිය කාලිද ලම එලවුයි අධ්‍යාපන පසේ දැනු පස්ස මසක් ඇත්තරි නැද්ද පනින්දහමින් ඇත්තරි නෙද්ද බම අදදයකීමක් වසින් කියන්නේ. පන්සුරටේ නෝ අම්මල තාත්තලා ශිල්ගන්න දරුවකෝ දරුවටියසගිහි පොයදවසි ඉති එබ අම්ල තාතලයි දරුව ලබට සැනසීම කක්ද කිය. ය අමයි තාත්ත කරනි තක්කටිකක්. ටබෝධ ඇතිවුණ නැංහම සත්‍යවසීම ධර්මයෙන් සැනස මුදාාවන සතු දාවනගේ ලේනම් දුවන් යවන අත ලියවස ඒනන්ගෙන ඇැවිල් ඉගෙන පන්සල්ටල බනපදයක් අහපල්ලගිය. නෑ ගුඩාකාලින්දරම දෙවපියෝ දරුවන් ඇත් කර ධර්මින් ඒ විපාගතමය ඔබාද විදින්නමි නැත්ත අබින්ගතුන බුදුරජාණන්සේගේ ශ්‍රාවකයයානු බේෝකය සතුට එෙන්ම ජීවර්තන පිරිස. සාක්ෂි සාදර කඇවුවට ඔප්පු කරන්න බුදුරජාණන්ේගේ ශ්‍රාවකයෝ සෝක පරිදේවෙන් දුකෙන් නිවේ ජීවත්තයෙන්නේ සුසුම් හෙල නිවැදධනයවු ඕන් අතිසේ සතෝසයකින් තෘප්තියකින් ජීවත්තයෙන මේ ලෝක කවද බුදුරජාණන්ේගේ බුද්ධ ස්ශ්‍රාවක කඇයියේ වැරද නිවවැදි කරගත් මොකක්දේ වැරද දැන් ඔබට විග්‍රහ කරන වැරැදමකක්ද කියලා. එනම් මොනදේ ලැබුණත් ජීවිතය මානසික වසයෙන් ්‍යාකුලතා සංකෘර්නතා පීඩන අසාහනියන් ජීවිතය ඇතිවෙනවා මොනදේවල් අප ලබාගත් මොනතරන් හිහට කියයාා සමාජ සම්ති කොච්ච ඉහට කියා අපි සිත නමති අපේ සිත නැමති මේ මාරයයක්ව සිතට සිත ඉදිරී අපි පරාජිතයන් බවට පත්වෙනවා. සිත ඉදිරියේ වසබෝධ බෝතලය අතට ගන්නවා සිතේ නිගමට ඉදිරයේ. එකට ඉගෙනගත්ත දැඩුමයි අවබෝධය චින්තනය ඔක්කමටි කැලි. ඒනම් මානසික සතුට අහිමි විමරතම අප ප්‍රශ්නය. එයා අපේ පින්වත් මහත්්‍යයහි ඉදියට එතුම ඇහවේ මොනදේ ලැබුණන් මොනදේ අපි දැනගත්තාත් ලංකර ගත්තත් හාමුදුර නෙමේ අධ්‍යාන්මික වශයෙන් සතුටක්හටගන්න ෑයි. එහම නිකන් සතුටක් කියන්න සේාවක් ඇතිවෙන ඒකවත් බොහොම තැන්දිෙන් න්නේෑ නි එකත් බොම සුළු වෙලාකින් අහිමවේනයකන්නේ උදේ සතුටින් හිටිය අහවස්සෙනකට ඒක නෑ උදේ අන්තනිකක් හතුරක් දැනනාා තම් මොහොතක් එනකට මෙන්න මුූන එල්ලගෙනින් නොකවරහතුට හැම දෙස්ෙව නැතිවෙනොහතුට. හැමති ම හොයන්ඩුව ු සතු අපි නැතිවද සතුටක් කරායන්නමේ පවතින්ද සතුටක් නෙවෙයි බිරිගුව පස්ස යන්නමේ එනම් මානසික සතුට අහිමීම තමයි ප්‍රශ්නයේ ඔන්න ප්‍රශ්ටය හඳුනා ගත්තා ප්‍රශ්නය හඳුනා ගැනීම. මේ බුදුපියාණන්නාසික විද්‍යාත්ම ක්‍රමී මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න ඒ කාන්තෙන් සියලතුකින් නිදහස්සය නෝබ අයි කිසිප දැක ඇතියාගන්න එපා ැ මේ බණටික කි්වා හම තර්කවාද ඔබේ තර්කවාද පැත්තකින්දියන්ට දැම්ම එක තුනන්තිවෝට තර්ක කරන්නත් නැති තංකුලතාවක්ක නිසා දැන් ඒ පුරුද්ධක් වසේම ආවහම ධර්මය සරහත් තර්කවාද කර කරීදී. ඔබේ තරකවලින් අනුන්ට තබා ඔබටවත් හපතක් වෙන්නේ. මේ ධර්මය අතක්කා වචරෑ තරකින් ජයගන්න පුළුවන් ධර්මයක් නේ තර්කවාදීව මේ ධර්මය දිහාවැැලුවත් අහුවෙන් ඔබ සහ දුකටමතමයි ප්‍රඥායෙන් බලන්න ප්‍රඥාව ප්‍රඥාවය පිරිසිදු හිතින් තර්කවා ද නකන්්ඩ වසනය ධර්ම ඉස්තරහ දැන් වෛද්‍යරේ රෝගීට කෙන බෙහෙදී පං කියල බෙද්දී පල්ලකි එතකොට වෛද්‍යරයා රෝගයටට බෙට්ිකත්නියම කල මෙම මේ බෙහත මේ විදිහට බොඩ එකකට ඔබ රෝගී සුවයක වූ හම අ රෝගියමකද කරන්න ඕට අර වෛ්‍යරයක වචනට කණ්ඩීලා විුරසණයක් රටකා වන්නේ ඒ බෙහෙට්ටික බොනේකන එෙම නැතුව සරකාවාද කර හිටියොත්තු අෛදරයක්ත් රෝගයාගේ රෝගි සෙනවද එමසුවන්නේ එන ඉස්සල බේටික බොන්්ඩෝන තැන් ඔබට මේ දම්මෝස සමමාන් අඇති ධර්මයහම නොසුවක් නැ ඔට මේ ලබන්නේ ධර්මයක නොසුව සියලු දුකෙන් නිදහස් කරනවා ය මානික සංකූලතායි දකි නොත් තම්පි නජවිතය කදාවත් මෙලෝයිවිතරන්නේ ඒ පරලවත් සදාාතිනික සියලු සංසාධකෙන් නිදහස්සයෙන්. ඒෙනයි ැක අතියාගන්න බැයි මේ බෙහෙත නියම කරන්නේ කවුද විශ්වය අග්‍ර මහා සස්සූතුමන් වහන්සේ විශ්වය අග්‍ර මහා වෛ්‍යව රැණන් වහන්ේ නිසාම මේ බෙත ගැන කිසිමගෙනෙ සැක ඇතියාගන්න දෙපා එන දැන් අපි ප්‍රශ්නය හඳුනකත්ත රෝගගේ හඳු ගත්තා එතමයි අපේ මානසික සතුට අහිමිවීම දැන් අප බලන්ොන්නේ ප්‍රශ්නය හටගන්න හේතුවම කක්්දකය දැන් දෙවැනි පියවරට අප යා. ්‍රශසය හඳුනගත දැන් දෙවන පීවර ප්‍රශ්නය හටගැනීමට හේතුව ප්‍රශ්ටයේ හටගැනීමට හේතුව ගැන බලනකොට මොකද්දේ හේතුව කෙළ විමර්සණය කනකොට ඔන්න අපට පේනෝ වැදගත් දෙයක්. දැන් අපි මුලදිත් කතා කළ විද්‍යාත්මක චින්තනය සසා අවිද්‍යාත්පක චින්තන ගැන්. දැ ලෝකයමී විද්‍යාපක චින්තනනි වි්‍යාත්මක චින්තනය කියලා කියන මක් තියෙන අවංකෝවම කැඹුරින් අරගෙන බාලන්ඩ විද්‍යාත්මක චින්තනය කියන එක මනාකොට සක්කච චින්තනයක් නං ඉගැන්නේ ඒ පිරිපු චිින්තනය නගේ සපල්ලින් යුක්ත චිතනයයක් නම්.ය ප්‍රගතිසීලී චින්තනයක් නම්ඒ සපලදායි චින්තනයක් නම්ඒ සාරවත් චින්තනයක් නම් එහනගේ චින්තනය අනුගමනය කරන හැමෝගෙම ජීවිත සපලදායක වන්නඩෝන් සාරවත් වෙන්ඩෝන. ප්‍රීට්ිමත්ෙන් ෝන සැනසීමට පත් පෙන් ඩෝන එ හැම ජීවිතයක්ම සතුටෙන් ප්‍රීතිය ඉතිරිී පැතිරීියන් ඩෝඩ ඒ එකක් වෙන්න. එහ අපිට වැරදිලා තිය නො යම් තැනක මොකක්ද. මේ ලෝකයා විද්‍යාත්මක චින්තනය කිය හඳුල්ව වන චින්තනය ඇතුළේ ඇත්තටම විද්‍යාව තියනවද කිය. විද්‍යාවෙන් කරන්නේ කොමක්ද. විද්‍යාවෙන් කරන්නේ සතති ගවේශණය කිරීම. ලෝකෙ පහළ ලතින විධ විද්‍යාවන්. රසානි ද්‍යා බෞතික විද්‍යාව බූගෝල ්‍ය තාරකා විද්‍යාව අර විද්‍යාව මේ විද්‍යාව කළ නාන ප්‍රකාර විද්‍යාවන් තිෙන ලෝක. ලෝකෙ පලවෙච්ච විධාකාර විද්‍යාඥය හිටිය ලෝකේ. අතීතිෙන්ද ලාද වෙන කම්මත් තින්නවා තාමත් ඇති තාමත් ඉන්නව එකක රටවලල විදධ විෂයන් වල විද්‍යාඥය කළ කොටසා. එක එකයි එක එක දේවල් කිහුවා. සූරය ගැන පෘතු විය ගැන පෘතිවයේ බ්‍රමණය ගැන යන අති වසයෙන්. ි දන්නවාම ස්කෝල යන කාලිදන අප අහල නො කොප එකකස් ගැල යෝග කියියයි මෝම කොච්චර දයනවාද ටොලමිගයි පයිතකරස් කියයි මේ එකක එකක ට ද එකක් ෙක්ව මේ විශෂේමවා අතෙන් ඇැදල ද කිකව ෙකම විශෂම ේජෝධාත්තුෙන් හැදලදි ටොලමි වගේ අඒකක්ව පයිතකරස්තුුව ලෝකෙම විශෂේම අංකවලින් හැදල තින ොම ක හ දේව එක කියෙනඒකරේවල් කිව්වා. මේ මේ. දැන් විද්‍යාත්මක චින්තනය කියන පොදදු අපි සම්මූතිය පිළිගන්න ඒකායන චින්තන මාර්ගයක් නම් ඒක ඇතුළේ වාදවාට සර්ක තියන්න බෑ. ඒක ඇතුළේ බෙදීම් තියෙන්න්න බෑ. මොකද එහම බෙදීම් තියනවා කියන්නේ එක තර්කවාද තියනවා කියන්න ඒ එක සේරුම එය පොදුවේ පිළිගට හැකි චින්තනයක් නොවේ කියනෙක. එක එකගේ යාා ධාරිතාවන් ටෙකෙිකාගේ යානයට සාපක්ෂෝ ලෝක ඇතිවන චින්තනයන් තමයිි එක එකට එකතු කරර මේ විද්‍යාපක චිතනය කියලා කියන්. එතකොට එක එක් කෙනගේ නැන පමණින් තම තමන් දකින විසේ පැත්තෙයි. ලෝකෙ සත්‍යක ේශනය කරනවා මේ මුළු විද්‍යහාසම ලෝක ඉතිහාස මාන විහාසසිම තිච්ච ලකු ප්‍ර්ිතමයි කෙසේද මේ ලක හටගත්ති කෙේද මේ පැවැත්ප නිර්මාණී වුණනයකිල් අදටත් ලෝකෙ කිසිම විද්‍යාවකටක නිශ්්‍යත සාරවත්. තුරත් දෙන්නවා එකක් කියන උපකල්පන තම ඇතර ඉතිරිපත් කරන්න විද්‍යාත්ම ක්‍රමය තින උපකල්පන අනුමාන වත ජීවත්තෙන්. සත්‍යය ප්‍රත්්‍යයක්ෂ වෙන්ද ඕන සත්‍යය ගන්න ප්‍ර්‍යයක්ක්ෂයකට සත්‍යකයෙන් අනුමානයකට නෙවෙයි අනුමානය තුළ ප්‍රත්්‍යක්ෂයක් නෑ එකඇ හැමදෑම අපින් හිතාගෙන ඉන්නවෙනවා මේක හරි වෙඩ ඇතිකිය. බුදුපියන්නාන්සක දහම එහෙම දමන් වෙයි බුදුපියන්නාසක දහම සච්චිකාතාබන්ති ප්‍රත්්‍යක්ෂ කළ හැකි ධර්මයක් සන්දිිට්ටිකෝ තමන් තොලින්ම දකින්න පුළුවන් ධර්මය. අයි කාගෙන් අත්තහන් දෝනිකරන්නෙවෙ. යි කිසිම පර්ේෂණයකින් නිරීක්ෂණයකින් සම්මත කර ගණඩෝනිකනෙවෙයි. තමන් තොලින්ම දකින්න පුළුවන් මේ ධර්මය. එතමයි බුදුරජාණන් වහන්සේගේ වි්‍යාපක ධර්මය. හන් දැ ලෝක විද්‍යාත්පක චින්තනය කියන එක ඇතුළ ගහිල බැලු හම අදටත් තියන ලෝකෙ දරසන ඉතිහාසයරගෙන ැලුවත් හැම ැමතින ප්‍රශ්්‍රකො. ම දැති ප්‍රශසකට සතුමන් නෑ විසතුමක් නැති නිසාම හැමදෑ මේ අතර තියෙනවා ගැටීමක් එකදම අරදැංග කියලාන අන්තිමට විශවවිද්‍යාල විද්‍යාර්තිීන් වසයෙන් එතටමයි තර්ක තර්ක කරන්නමකටද. දැම් මේ පායන්නේ දවට ඉරන්නම් සූරයානම් පායන් සරයා භායන් ඉති කවුහරි දන්නව නම් මේ සූරයමයි කියලා ප්‍ර්‍යක්ෂය මෝටඒක එත්තු ගැනිලනම් තියනෙ සූරයා කියන සාධක ටි ඔහු හඳුරුවවාන අත්තියක්ක්ෂණනන් හොට සූරයා කියලා ආයි කායයිකට මොකට තර්ග කරඩියන්නේ මේ සූරයා කියල මොකට තර්කරඩය තව මනුසේක විල්ල කියවනම් මේ සූරියන් මේ චන්ද්‍රය මේ පාලතියන කළේ දවාලට තමන්ටක් විශ්වාසයක් නැත්තම් මේ පාලතින සූරයාත චද්‍රයාතික අන්න තර්කට යන නෑ නෑනෑ මේ සූරයක් පායලතියෙන් අයගන නෑනෑ මේ චන්ද්‍රයා නෑනෑමේ මේ සූරයාමයි ඉසින් දැම්මකදන ගහමරග්ඩේ නවා අදස්වලින් හරි කේ නැති ුල්වලින් එකන එකට ඇනගඩ ද්වේනවා. ඇයිඒ සත්‍ය ප්‍රතියක්ෂ නැති නිසා අනුමානය තුළ තර්කවාද බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිමධර්මය නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රත්්‍යයක්ෂයි සච්චිකා තබ්බන්ති මේ ධර්මය සන්දිිට්ටික ඒ කියන්නේ ආය කිසි කෙනක එක තර්කයක් නෑ. තමන්ට තකින්න පුළුවන් ප්‍රතිඵලය තමන් තුළින්ම නිසියාආකාරෙන් ධර්මය හලාවබෝධ කර නටන්කුූලො පිැද්දොත්. ඒකා අන්තයි එනම් අපි බලන් ඕන දැන්වර ප්‍රශ්නයි දැම් හඳුර ගත්තනි ප්‍රශ්නයම අපේ මානසික සතුට අහිමිවීම මානසික වසයෙන් මේ ඌලන්ට සිද්ධ වෙලා තියෙන මේ අසානය පීඩනය මේ සෝකප පරිදිය දුක්ක දමන සුපය හක්ක මව ඇළ දීන හැඩීම් වැලපීන් සප කිරම් ඔක් ි තියන වඩටුවරි වස. මාන්සික සකූත ියකූල්ත ගේ ලසන ජටික දැමට ෝ ඇතුල ෙන සාප කිරීම ොිට හෙ හන් ොන කියල කියන ඇද හිට ඇතුල. ඒවගේ වත් තියන මොන්න කරුමයදකෝම මේ ජීවිතය කියල ගැන් මට නම් දැම්මික පාවෙ ලා න මට කුදදු මාසානය මට මැරෙන් හිතනෙනවා මට ඇති වෙලා තියන ඔ ු නෝටික තමයි ත් ඇතුල යන ි තගේ න්තරන් යන පිලාප අඳුවනා ඒ ඔක්කෝම තීනය ඇතු ලාන්ට සතුට නැති නිසා. අම්මල සත ලගුව මේ පාරි පල සතුට හම්බේ කියල අම්මලතාත් හම්බෙේ සහටු ක ම ගල අදර දර්ය ඔෝන් කියව තමන් හම්බේච නැති සතුට දරුවන් හම්බේ ම්බලාය ලො පාරි කිය දැන් දරුවන්ටත්ේක නැති වෙල දැ ඔක්කෝුටමේදේ සතුට නැතල දැන් මකු පත්තල ඇයිඒ. ලෝකයාගේ විද්‍යාපක් චින්තනයනුගමය කරන ගලා. ලෝකය ඇහනං විද්‍යාව කියල කියන්නේ පූමකටද. ලෝකයා විද්‍යාව කියලා කියන්නේ ම තමන්ට ගෝචරණ අනුභූතිය තුළ එකැන හැ කණ නාසය දිව ශරිීරි කර මේ අුභූෝතික විශෂයන් තුළින් සත්‍ය ගවේශනය කරන්න ගහිලා ලබන දත්තවට ලෝක ඇවිද්‍යාව කියන් ඒ අනුභූතිය තුළින් අනුමාන වශයෙන් කල්පිත වසිෙන් ඇති කර ගන්නූ නිගමනුවලට තමයි ලෝකය සත්‍ය කියන් හොතට මටගදියාග අනුභෝතිය තුළින් ලබන දක්්ත තුලින් තමයි ලෝක විද්‍යාව සකච ලෝක විද්‍යා සකසෙලාති. ඒ දත්ත තුලින් ඇතිකරගත්තා අනුමාන නිගමනයන් තමයි ලෝකයා සත්තික කියලා පිළිය අරංගින්. නැතුව ප්‍රත්්‍යයක්ෂයෙන් නෙවෙේ. එනිසා තමයි විද්‍යාවෙන් දිීලතින නිගමන අද දෙෙන නිගමනය හේට වෙනස්වන්. හෙට දැන නිගමන අනිද්ධ වෙනස්වෙන්. එක නිසා නිශ්චිත නිගමන නෑ විද්‍යාව තුළ විද්‍යාව තුළති මේක කියනවා විද්‍යාව කියල ගැන දවශින්දස වෙනස් වෙන එකක් කියලා. විද්‍යායි නිගමන දවශින්දාවස වෙනස් වෙන ඒකම විද්‍යාව අභිවෘදධය කියලා කිය අන්න විද්‍යා අභිවුරුකය අභිවුද්‍යධත පරිහා නිරික ලොබලන්ඩෝ. සම්මා සම්බුදු පියාන් අසික විද්‍යාව තතයි අවි තතයි අනං්‍ය තතයි වෙනස්වෙෙන්නෑ කවදාවත් සම්මා සම්බුදු පියාන් වහන්සේ පෙන්වා දෙට ධර්මය අද එදත් එහෙමයි අදත් එහෙමයි මතුත් එහෙමයි එක්ක අන්සු මාත්‍රයක් වෙනසහ නෑ මේ ලෝක ඒ අමාධර්මය සම්මා සම්බුදු පියාන්ාන්සික ධර්මය එක අක්ෂරයක් එක අක්ෂණ මාත්‍රයක් එක ගාත්‍රක්ෂරයක් වෙන කරන හැකියාවක් නෑ කිසිෙනට ඒ ධර්මය සධාතනිකයි. එක න්නේ කාලෙන් කාලෙට වෙනසට ධර්මය නිවේ ුදුරජාන්සික දහම ඒනන්ගේ අමා දහමතමයි මේ ලෝක තියන විද්‍යාත්මක චින්තනය සධාතනික. අපි වළයේ චින්තනය මොකක්ද කියලා දැන් හෙනම් අට ප්‍රශ්නයට හේතුමොකක්ද ප්‍රශයට හේතුවයන්ිවිවර්සය කන පශනය හටගැනීමට හේතුවමොකක්ද ප්‍රශ්නයේ හටගැනීමට හේතුව තමයි චින්තනය සාවද්‍ය භාව සුද්ද සිංහලයමැකවුවත් අපි හිතන විදිහ තින වැරද්ද ප්‍රශ්නය දැන් මොකද සතුට අහිමිවීම ප්‍රසයට හේතුවමොකක්ද අපි හිතන විදිී වැරද්ද සාවද්්‍ය චින්තනය ඇතම් විපරී්‍ර චින්තනය විකෘර්ච චින්තනය ඉගන්නේ හිතන විදි වැරදි සුද්ද සිංහලම කිවා හිතන විද වැරදි නිසා තමයි අර සතුට අහිමවෙලයන් තැම ඔය සතුට තියනෙ කොහේද සිතේ එන සිතේ පවතින සිතේ හටගන්න සතුට හෝ එම ත්නම් සිතේ හටගන්න සතුට පිළිබඳ පැවැත්ව හෝ නිශේදනය වන් හැමතිසම හිතන විදි වැරත් දක්තිීන. අන්නේ නිසා. එනම් ලෝකයා විද්‍යාව විද්‍යාව කියලා කියන ලෝක චින්තනය ඇතුළේ සාවද්‍යභාවයක් තියෙනවා. ඇයි ඒ ගොහමදේ සාවද්‍යභාවය තීරණය වෙන්නේ. ඒ සාවද්‍යභාවය නිර්මාණවෙනි කොමද ඇයි ප්‍රක්තියක්ක්ෂයක පිහිතාගනෙවෙයි නිගමනය ලැබුණේ කල්පිතයන් තුළි කල්පිතයන් තුලි. එනිසා දැන් සමහාර දේවල්, දැන් ඔබට කියන්න පුළුවන් දැන් මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙන්න මෙහෙමයි මේ පරමාණුවල මෙමයි මෙහමයි ගීගිය එකකෙව කියන්න පුළුවන් පරමාණනුවල මෙම තිය ඉල්ෙක්්‍රෝනනි පරටෝ නිියුටෝන චර මෙහෙමකිකල කියන්න පුළුවන්. දැන් කෙනෙට දැන් ඕක හොම ඉගැන් ොම අපි අපේ පිළිගන්නවා තවකවුරට කිව්ව ටසා හැද අපිට එක ප්‍රත්්‍යයක්ක්ෂණය අපිට ප්‍රත්‍යයක්ෂ නැහැ ඒ කිව්වදී හරි එකක්ද වැරදිකත්. ඇැහෙම කිවද රිද වැරදිද කියලා ඔබට බ විද්‍යාර්තයේ විද්‍යාහදාන සිසු නිතා අමතු ආගියන් ඔොන්නෑ පරමාණුව පිළිබඳ මුලින්ම ඉන්දයානුව තමයි ලෝකයට අදහස් ඉදිරිපත් කල ඉරස ග්‍රීකයෝ ඉරස ලෝක පටහි දසනකෝ බටට ද්‍යාඥෝ. බලන්ට කාලෙන් කා කියපු කියපුව බොරුවිගියන් කාලෙෙන් කාඩ යන රදට දක්වා යනකොට හොමෝට විස්රට න්තර විද්‍යාකීවා ව පරමාණුව ගැන කියපු. කතන්දර කාලින් කාට වෙනසේ ලකියා දැනට පිළියරඟ ඉන්නේ අවසා වසෙන් පිළිගත්ව උපකල්පනයක්කා. දැනට පිළියරග. තමටික දවසකින් මිතතඩා අති සියුම් සූක්ෂම යන්ත්‍ර සූත්‍ර සහිත විද්‍යාවක් හරරි මොුණවාහරිකක්වඔය අති නවන අන්තර සූත්‍ර සයිහිත තාක්ෂණයක්තා ගත්තොත්. එදාටගේඉ පරමාණුවත් මෙහෙමයි මෙහෙමයි පරමාණුව කියල ගෙනකත් අවන්න මෙහෙම හමේ වාො කියලා. එදාට පිළිගන්නව එක තයි සත්‍ය කිය. බයි බුදුියාන් වහන්ස පෙන්න්න දෙෙනවා ඔය සියලු විද්‍යාඥයන්ට කලින් මේ ලෝකෙ සකස්වීම ශුද්්‍රාශ්්‍රක මතයි සකස් වෙලා තියෙන් ශුද්්‍රාශ්ටකතය මේ ලෝකයේ පරම සුද්‍රගයණ කපුඩාම අෂ්ටකය අටක් තියෙනවා. පටවි ආපෝතය ජෝවායෝ වර්ණ ගන්දර සෝජා කිය. මේයටෙන් තමයි සමස්ත විශ්වම සකස් වෙලාතියනකි. ඒක එයටෙන් තමයි පරමානු අනුපදාර්තත් හැදලති. ඒ වෙන් ැන් පරමාන පිබඳි ැනම් දවසින්දදාසේ නසන් තවටි කාරකම අනිවාර්රකම තවත් මොනොහරිකයි. මුලින්මගගේ ල්ලෙක්ට්‍රෝනයි නි පෝටෝනයි තියන කියල විතරයි පස්සන නිියවට්‍රෝන තියනකිහත් තවටිකදකින් තවත්පොක් රරි යවා කියයි. එහමකිගේ තවතාව ස්තරහටෝක යන්න පුළුවන් හැබැ බුදුපියන්හස පෙන්න්න දෙන සූද්‍රශ්ටකකා අ එතනින් හැ පෙන්න්න එකක් නැ කාට. මේ මුලු විශ්‍යයම සකස්වලදී ගති ලක්ෂණ අටකින්. පටවි අද ගතිය පටවි ආපෝතේජෝවාය තද ගතිය වැගරෙන ගතිය විසිරෙන ගතිය උණුසුම්මක් දනුවනය දස්වන ගතිය ඒළඟට වර්ණය ගන්ධදය රසේ ෝජාව කියන මේ ලක්ස අටෙන්. සුද්‍රාශ්ට්‍ර ග නොම අට මේ අටේ දමයි සමස්ත විශ්‍යයම සකක්සව ලතින ජීවාජීව ස ඉ ලෝකයම අප ඉදිරිද ලෝතුර වරණ දහම් සාකරචාකති පරමාත ධර්ණ යටතේ අපි මේ සුද්‍රාස්ක ගැනත් ර ග්‍රහ කරන එදාට එදාට ඔය ඕන පිංග දෙෙට්ට අපේ ලෝතුරුවන්න දහම්සාකච්චාටවි ගැන අහන්නත් පුළුවන් බණහන්න පුුවන් ප්‍රශ් කරන්න පුළුවන් දැම් වෙලා මංඒ පැතර යන්නේ නෑ බි කෙටියෙන්ට මතහ කරන්න මොකක්ද විද්‍යාත්මක සවිද්‍යාත්මක චින්තන කියන්නේක වෙනස සමොකක්ද කියලා. එදකොට පිංහතු නිහෙනම් මේ ලෝකේ විද්‍යාවන් කෙනව සියල්ල සකසේලා තියන්නේ අන්නට අනුභූතිික දත්්ත මත. ඒ අනුභූතික දත්ත සියල්ල ත්යක් සේව නිවී අති බහුතරයක් කියවා අනුමාන මතයි පිහිට ලතියීන්නේ එතකොට බුදුරජාණන් වහන්සේේ ඒනිසා අපට හැමතිස්සම ඒනිසාට සිදධවන හැමතිස අනුන්ගේ ිින්තනයක් පති ඇපන් ඉගැන අප හැමතිස්සම ජීවත්තන අනුන්ගේ චින්තනයක් මට පහිටර පරගැති චින්තනයකු ඒකට අපි හැමතිස්සම හිතන්න අනුන්ට ඕන විදිහයට අපි හැමතිසේ ඇත්ත දකිින්ියයන්නේ තවකිනෙ කතල දීපු ප්‍රාමුවක් ඇතුර. පි හැමතිස්ෙම ඇත්ත දකින්න තව කෙනෙ කදල දී යන ෝකට විර කල ීන තිීෙන නලයක් ඇතුලි කවුලුවක් ඇතුලි. එ අපිට පන්න ඇත්ත නෙවෙයි. අපිට හැමතිස්සම ඇත්ත කියලා පිළිගණඩ වෙලා තියන පුොරුවක් ඇයිඒ සත්‍ය ප්‍රත්‍යක්ෂයි අනුමානයක් නොවේ සත්‍ය ප්‍රත්්‍යයක්ෂයි කියන්නේ තමන්ටම අත්දඉන්න පුළුවන්කින්. තමන්ට මදක්ඉන්න පුුවන් ඒනම් අමතකදයාගන්ඩ සම්මා සම්බුදු පියන්ස ට පෙන්වා දෙ නිකුමත්ද තමන්ටම අත්දකින්න පුළුවන් සත්‍යය අන්න්‍යෙදාට තර්කවාද සියල්ල අහෝසිය තමන්ම සත්‍යය අත්දකින දවසට මොකට තර්කර. ඕසර මනිසන් දර්කරගන්න පුළුවන් ලෝක ඇතුළි හැබැයි බුදුරජාණන්වාසයෝ බුදුරජාන් ශාවය හෝ තර්ක කරන්න බුදු පියාන්වාසේද දෙශනාකට මහන ම කිසි කෙ එක ලෝක තර්ක කරන්න ලෝකය අමගෙත්තක තර්කයට න වාදට වාය. එහෙම ආපු අයවත් කකුල් කැඩිච්ච කකුලෝ වගේ දමනය කරලාය වෙසාච්චකය ආද වාද කරඩාපු බමුණු. එනිසා පිංවතුන ලෝකේ තියනෙන චිින්තන ක්‍රමේදී විද්‍යාමය කිය ගත් චින්ත ක්‍රේ න ම්ි ගැටල ද බමල්පන න නි බල ැ තර ද වර රකයක්. ඉන්න පුලුන් න දැ ෙම අරම හමනි කියලා ඒව නැදව ඥානෙන් හිතල බලන්ඩ ඇත්තනම මේ ලෝක මිනිස්සුේ ොඩනනාාගරි තනම වි්‍යාත්මක චින්තනය ඇතුළේ සතුතු උදාවනන් සැනසීම උදාවෙනව නම් එහනම් ඇයි ිමිනිසු දුක්කකිෙ ඉන්නේ. ඒ කොහොද පට අස්මානසි ගසානයක් උදාවෙන් ඒනංගෝහොද මිනිසුන්ගේ ජීවිත ගිදිී ගන්නේ ඒනගෝහොදරල්ෝ ලොකොම විද්‍යයක් ක ඔල්ට යි ටන් ැවිතයි ැරෙන්නේ ප්‍රශ්නයක්තිය නොකක්ද අපි විද්‍යාත්මක කියෙ හිතන්ගෙන චිින්තනය අවිද්‍යාත්පකයි එනම් අන්න බුදුපියාන්නාස දේශනා කරනවා මේ ෝක මිනිස් සුහිතන විදිිය වැරදි මේ ලෝකෙ අහිතන විදිිය වැරදිී ඒසා බුදුපියන් අස පෙන්වා දුන්නා මේ ලෝක මනුස්්‍යයෝ හිතන විදි වැරදි නිසායි මේ සියියලු දුක් ප්‍රශ්ථ හටගන්නේ එනම් මොකක්දදේ වැලද්ද අවිද්‍යාපක චින්තන දැ ලෝකයක විද්‍යාපක චින්තනක කියල් බුදු පාන්සකට ගැන අවි්‍යාපක ින්තන කියෙලා අපි මොක්දගේෙ ලම විද්‍යාක චතන දැන් මේ ලෝක හැමෝම අපි මනුස්ස්‍ය විතරක් දමු දෙවියෝ බ්‍රක්වයෝ සහඒ නොපෙනෙන තලවිලලියන අනිත්තා අයින්කල් අපිට මේ ඇස්මාන පේන්්ඩීන්න මනුසය ගැන විතරක් පහිතමු දැන් හැමමනුස්සයක්ම ජීවත්තෙත්නි හට හොයාගෙන ඒ ජීවිත ගමන තුළ ගමන් කරපන්නේ එදකොට දැන් ඔබත් ඒකෙ ම කොටස්කරුවකි දැන් හැමෝම හිතවේ මොක්ද එකම විදිකට මොකක් හිතපුද අපේ ජීවත්තෙන්නේ මොකටද අපි බදනේ මොක දැ ඉපදදුර ොකට කියරන ොනම සමජා රවත් හිතර නෑ ජීවත්තෙන්නේ මොකටදති කියෙවත් ඇහෝත් ඔන්න උත්තරයක් දනවා ජීවත්තෙන්නේ ජීවත්තෙන නේද ජීවත්තෙන්නේ මේ මේකටන මොකටද මේ ැණ නාසය දව සටනිමස පිනවන්න ඕකට න ජීවත්තේ ඇහැ කණ නාසය දිවසාරීරය වනස හොම කියලා ආයත හඇත්තිෙන අපට මේ ආයතන හය පිනෝ පිනව ඉන්ඩ සමය අප ජීවත්වෙන් මැරණකම්ම කරන්න මොකක්ද ඔය යතන අයි සතුටලබනික සතු නොයෙක දැ සතුට ොයන්න පිට දොරල් හයක් ඉතින් ඇරල දිල තියනෙන ක් දාර සෝතත්දවාර ගන අදවාර ජිවාදවාර්ර කය අදර මනුද්ධර් මේහයින්නේ සතුට හොයන් එන හැම සතෙක්ම මනු්‍යීවිතරන්නේ අනි ලෝක සතයත් ඒ මයි අ නුස්්‍යයෝග කියන්තරට අපි මේ මත්කා ලබු කරලගම් හැම මනුස්සයෙන්ම සතුට හොයෙනවා ඇහෙන් සතුට හොයෙනවා කණෙන් සතුට හොයෙනවා නාසයෙන් සතුට හොයෙනවා දිවෙන් සතුට හොයෙනවා කයින් සතුට හයවා මනුසෙන් සතුට හොයවා. එතකට මේ හය ආකාරෙන් සතුට හොයෙනවා මේ හයාකාරයෙන් ස ලංඟාකරගන්න විධාකාර ක්‍රමයද අනුගවනය කරනවා එසේ විවිධාකාර ලෝකෙ තියන ලෝකසම්මති අදුරදර්ශී අඥාන මිනිසු හදපු සමාජ ක්‍රමේදයක් ඇතිරි ලෝකයක් ඇතුළේ සතුට හොයන්න ගිහිල්ලා සතුට සතුට ගීකය හැම දෑම දුක්කේනවා. සතුට හොයන්නේ ලැබෙන්ණි දූක. දැන් අපි මෙහෙමුදාහරණය මිනිියට ඕන සි ලස. ලස ඕන මිනිහ ගිනිමෙලයක් ගාව පාඩිවෙලඉන්න. අපි හාන ඔයාට මොකක්දෝන සිසිලස. ඔ ඉන්න කොහේද ගිනිමලයක් ාව ගිනිමැලයක් ගාවන්නම හට කොහම සතුට සිසිලසුදාවේ සිසිලස් සූදාාවෙන්ට නගේ මනුසය ඇතලින් ඉවත්යෙන් දෝ සිසිලස් ඇති තැනකට අන්දෝන ජලාසයක් හරිහම සිසිලසව ෑඇහෙන තැනකට. ගිනි මේලයක් ාවන්න මි හට ඕන සිලස. නිමනිියගේ චින්තනය තියන විපරීතියක් එක එමනි හිත්තන ඉදිය වැරදි එමනි හිතන්නේ ගිනිමැ ලේගාව ඉදගනිඉන්නේ හැබැහු බලාපොරොත්වයන්නේ සිල්සිලස. ඒ වගේ මේ ලෝක සත්‍යයෝ සතුට බලාපොරොත්වයෙන් සතුට බලාපොරොත්තියවා ඇහෙෙන් කණෙන් නාසයෙන් දිවෙන් සරීරින් මනසි මේ සතුටට අපි ධර්මය කියන වචනය ස්ලෝක සම්මතය ඒය වචනම කියනවා හැමෝ මොයන ොක්ද දෙක ැහුවත් වශරගෙන් උත්තරයයක්ද දෙන්න ලුව සතුු සතුටක වට ඕක හරිරම ගෝචර වෙන්නේ. මොක අදේ සතුටගේ අපි අදහස් කරන්නේ යංකෝ චක්කුම් පටි චුපාජති සුකන් සෝමනස්සං අයන් චක්කු සසාද ඇහැ රූපයක් එ දර් ගට්ටනය වුුණ හම ස්පර්ස වඋනහම නිකන් රූපයන්නේ මේ ප්‍රියරූපයක් එකක දට්නය වුණා හැයි ප්‍රියරූපයක ගට්ටනය උුණහම එතන හටගන්න සෝමනස්්‍ය සාකති සූක වේදනා. සෝමනස්ස සහගත සතුටු සහගත සුකවේදනා සැපවේදනා එන සෝමනශ්‍යසාකතු සුකවේදනාවට අපිකෙන අයන් චකුසාසාද ඇහි ආශ්වාදී දැ ධර්මය ව්‍යාකරණය මම මෙහෙම දේශනා කරනවා මෙ න්න විද්‍යාර්තිීන් හරි ධර්මයට කන්දින පින්වතුන් මේ කියන වෙලා මේ ධර්මය වැටහුන් නැත්තං ආයායියායායහන් දැන් අපේ මේ පින්වත් අප කල්ලාන මිතරන් ධම දශනා පටිග කරලා ඔබට බාද නවත නවතහන් නැවතරනතු හොඳට හන. ඔබ කෙරහි කරුණාවයි මේ දේශනාව කර ඔබ මේ දුකින් නිදහස්ේ සතුරූදා කරකන් අමා මයන්න් වහන්සේ මේ උත්තුම් බුද්ධලයට කන්ද. උන්නහස අපට පෙන්වාදෙන සත්‍ය හැර වෙන කිසිදු සත්‍යයක් අපේ ශැපය පිණිස ේතුවවෙන්නේ දුක පිණසමිසක් එනම් පිංෝතින අපි සතුට හොයෙනවා නැතං ආශ්වාතයහයනවා හිං අනින් නාශයෙන් දිවෙන් සරයෙන් මනසි. මෙතෙක් මේ මහපොව විපදිච්ච සියලු මනුස්යෝ අතීතයේ ජීවර්තලා මියගේ සියලු මනුස්යෝ දැන්වර්තමාන මේ ජීවර්තන මනුස්්‍යයෝතු අනාගතය ලෝ පහලන සියලු දෙනාව ඔච්චරය කරන්න සම්මා සම්බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුදුපියාන් වහන්සේගේ අවබෝධි ලද බුද්ධශ්‍රාවක හැර අනිශ්්‍යියලම දෙනා කොරන්න එකම දෙයයි මොකදද ඇහෙෙන් කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් සතුට හොයෙන එක. ඇත්තා ආශ්වාදය හොයෙනක. ඒනම් දැ ඔබම නුවනින් කල්පනා කරන්න. ඔබේ මව්පියන් ඔබේ මුතුන් මිත්තා නොබේ මවුපියන්. ඔබ අවට සිටින අනිකුත් මනුෂ්‍යන්, ඥාතිමිත්‍රාදීන් අසල්ලසියන්, ආද ඔබට මේ මුුණගැසින ඔබද මේ ගෝචරවෙන මානීන්න සියලුම දෙනා. හොම සතුට හෙව්වා හොයනවා තාමත් හොයනවා මුොුණදොහයෙන්නේ ඇහෙෙන් සතුට හොයනොවා පිය රූප තුළින් කණින් සතු හොයනෝපිය සද්ද තුලින් නාසෙන් සතු හොයනොපිය ගන්ධ තුළින් දිවෙන් දිවෙන් සතු හොනපිය රසතුලින් යි පිය සතු හොයනොපිය ස්පර්ස තුලින් නසිින් සතු හොයනොපිය අදහස්තුලින් මදි හට ඇහෙෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් සතුට හොයෙනවා. දැන් සමාජ සරාතරම ගත්හම විධාකා රටේ ජනාජිප තිහරය රජුහරි හෝක ඉදල පහළම හිඟාන ජාජකය දක්කාම ඉන්න මනුසුකුලයක්. හැමෝ මර යාචකය ගීතල රටේ ජාජිපත දක්කාවාම ඕකන ේද කොර. ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් සරරය මනසි සට හයන ආශවාය හයෙන මෙ මිහිතල ඉන්න කෝට අසක ටසන විනිසු ප්‍රමාණයක්ල හිම උපකල්ප නි කනු දැමක කොචතර මලාදි ල පිදන්න නම කරුණුවසන්ග. ියක් ඉන්වගලික හිටමු මේ කෝඩි අටසයම කොරන්න ඕකනවි කූගත්වියත් දැනුවවත් නෝගත්තනදසේ මොන සමාජ තරාසිරීමට ඇතුළත් වනත් අවසාන කරන්න එකදයින්. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් මනසින් තම තමන්ට ගැලපෙන තමතමන්ට ගෝතර තමතමන්ට උර්ුම ක්‍රභේදයක් ඇතුළි සතු හේනවා. ආශ්වාද හොයනවා. අශ්වාධිකීමකද සූමනස්ව සාගත සුකවේදනාව සත්හුට දනවන්න සැපවේද නව දැන් ඒ. යම් සි ප්‍රිය රූපයා ඇහෙ ඉස්පර්ස වෙනකොට චක්කවූන් පටිච රූපය උපජිති චක්කව යානන් ඇහෙෙන් රූපය ැනගන්න මොහොේදී දැ ඔබ නුවනින් බලන්නට දැන් ඔබේ ඇස ප්‍රිය රූපයක් එක ගැටෙනකොට හිතේ උපදිනවා සතුකක් ඒ සතුට මුසු සැපවේදනවා මේකන බලාපොරොත්තුයි ඔබ ඉතරක් වහම් ඔබ කි්වා මේ සියලම දෙෙන එනම් ඇහෙන් ඒ ආශ්වාදය බලාපොත්තුවේනවාකානිින් බ්ද තුලින් ආශ්වාදය බලාපොරොත්තියනො ප්‍රිය සද්දහන්නේ කනිින් ලබන ආශවාදය පිණස. ප්‍රිය ගන්ධ සොයන්නේ නාසෙන් ආශ්වාදය ලබාගනු පිණිස. ප්‍රිය රසහොයන්නේ දිවෙන් ආශ්වාදය ලබන්්ඩ. ප්‍රිය ස්පර්ස සොයන්නේ කයින් ආශ්වාදල් ලබන්්ඩ ප්‍රිය අදහස්වයන්නේ මනසිං ආශවාදය ලබන්ඩ මෙන්න මේ ආශ්වාදයන් සොයමින් මේ ආශ්වාදයන් සොයමින් මේ කාලයේ ගස කිරීමට අප ජීවතය නො කිය ගරනවන මරණ එනකං. මරණය එනකං ඇහැකන නාසය දිවසරිටි මන්ස පිනවීම තමයි අපි සතුට කියලා අර්ථකතනය කරගෙන ඉන්නේ.ගොන්න විද්‍යාත්මක චින්තනය ලෝකයාකි. එනම් ඔන්න ඔය සතුට ගැන මරණේතෙක්ම ඇහැකන නාසය දිවසරීරය මනස පිනවීම උදෙසා තමයි මේ ලෝකෙ තියන සමස්ත මේ සියල්ලූ. කචින්තනීමම සකශේලා ති ලෝක චින්තනේම ලෞක චින්තනීමම කොටසක් විතර වි්‍යාපම චිතනක ලෝක ඳුරන චිතනය එනම් සමස්තු මුළු මහත් ලෝක චින්තනයම සකස්ශවෙලා තියෙන්නේ ඔන්න ඔය කියන ආශ්වාදය සකසාගැනීම පිළි ශවාදය උදාකර ගැනීම පිළිස එත්ම් බලට මේ ලෝකේ විධ රටවද තියන විද නගර තියෙනවා අද එනවට විධාකාර තාක්ෂණික මාධ්‍ය තියෙනවා තාක්ෂණය විද්‍යාව ෝක විශෂේ තාක්ෂණය තාක්ෂණ වි්‍යාව දියුණු කිය අපි කියවා දැම් මොකක්ද මේ දියුණු වෙලා තිය එනිි කියෙ ැලුවොත් එහෙම කැමරට හිල්ලා අතී මිනිසන්ට වඩ වාර්මා මිසු දියුණු කියෙන මොන පැත්තෙන්ද දියුණුල්ලා තින අධ්‍යාමි කයද එකගන අතීතර වඩා මහා ගුණධර්ම තියෙන සාරධර්ම තියෙන උසස්්චෙන්තනය යුක්ත අඩුම ධර්මය මනුසකමවා ආරක්ෂහ කරගන්න මිසුටික්ද ඉන්නේ. ඒ මිසුරිිකත් ඉන්නේ ඒකද සිින්ත ඒක දියුණුව දැන් අත්තමුත්තට වඩ අත්තමුත්තගේ ඊළඟ පරම්පරාවල්කට තාත්තල පිරිහුණ. තාත්තලක පරම්පරාටඩ පුතාලගේ පරම්පරටට පිරිහුණ. පරම්පර හත්මුතු පරම්පරාව ැලු හමත්ම හත්මුතු පරම්පරාව ඉහළමින්න්නේ හොඳ උපාසකව හත්තේ මේ කලොට එන පොටින්නේ. නස්ප අ දාමරික මෙලවටත් නැ එලොටත් නැතිකේ. දැැන් එකොට මේ විදිට පරම්පරාවෙන් පරම්පරාවට. පරපුරෙන් පරපුරට පිරිහිලා ගියා පනුසේ වසෙන් ආධ්‍යාත්මක වශයෙන් ගුණ ධර්මවාසයි මනුස ධර්මාතී. හැව අපි කියවා දියුණුයි කියලා මොකත්්‍යෙනම් දියුණු වෙලා යනෙ කෙළවලන්න දෝන. අන්නතුකොට හයග හැකි චින්තනයේ විද්‍යාත්මකට අවිද්‍යාත්මකද කියලා. මොකද දියුණ වෙලා තියනෙ දියුණු වෙලා තියනේ අතීතේ මනුසයන්ට වඩා වර්මාන මිනිස්සූ මේ හැකැන නාශේදීව සරරි නිවාස පිනවගඩ හදාගත්ත ක්‍රමවේදවල දියුණුවත්තිය රේ ඇත්ත. ඒක ඇත්ත. මොකද අතීයේ මේ ගුවන් යදලිය හෝ රූපවානි හෝම අන්තර්ාලිහෝ මේ මාධ්‍ය තිපුන් නෑ තම. මාධ්‍යනය වැරද තියන මාති පරිහරණය කරන්න පවිදිේ. පිහනේ වැරද තින්න පිහ පරිහරණය කර වි. පිහරං ගන්න පල් රප් පන්් ගෙතරේ ප්‍රයෝජන්ට කන්න තුල නත්තන් පායන සු බෙල්ල ප්ඩක්තුලුවන් පිහනේ රදන පහ පරිහරණය කිරීම. එතකට මිනිසමේ මාධ්‍ය හදාගත්ත මේේ තාක්ෂණ දනුරත්තය මක දක්ටම මනුස්සු සමාජයට යහපතක්කරන්ඩද. හිසක ිනිස්සු දුකිෙන්නේද දහස් කරන්නද අස ලෝක සතවයට කරුණාව පිහිටවෙඳද නෑ මේ ඇස කන නාශය දිවසරීර මන්ස පිනවගැනීම මේ ක්‍රමවේදය වර්ධනය කරග එහනම් අද වෙනකොට මේ අපි දියුණුව කියලා අර්ථකථනය කරන්නේ ඇහැ කන්න නාශය දිවසරීර මන්ස පිනවීමේ තියන ඒ ක්‍රමවේදයන්ගේ තියෙන දියුණුව. ඒ අතින් දියුණු වෙලා. මොක අතීත මනුසයන්ට තම අතය රපි තරයි පෙවුණ. දැන් අදන්න මනුසයට පුළුවන් තමන්ට කිලෝමිට සිය ගානක් දහස්ගානක් ෑති තියෙන රූප සද්ද වනත් ආන කින්න පුළුවන්. එකන්නේ ආශ්වාදය පිණිස දැ කලින් මනුස්්‍යයන්ට පුළුවන් උනේ ගමය කොඩේ පේන රූප සද ඇසුරෙන් පේන ඇහන රූපද් ඇසුරෙන් ආශවාදය විදිින්න චරයි. අද පුළුවන් මෙ තාක්ෂිණික මාධ්‍යෝසේ තමන්ට යොදුං ානක් ඇතින් සැතකුම් දහස්ගානක් ෑතින් තින රූපෝල සද්ධවල. ආ්වාදයක් බලපොෘත්තුවෙන්ක් ආශවාධයක් නිර්මාණය කරගඩක් පඳන්නක් එනම් ඒ පැත්තෙන් දියුණු වෙලා තියෙනවා විද්‍යාත්මක වසේ එතකොට ඒක තමයි ලෝකයකි දියුණුව කියන්න එනම් ඒ දියුණ ඔස්සේ ලෝකයේ විවිධාකාර නගර ඉදිවෙලා තියෙනවා විාකාර රටවල් ඉදිවෙලා තියනෙනව විධාකාර ක්‍රභේවිද නිර්මාණ වෙලා යන සමාජය ධාවන කාරී වෙලා යෙන අර වේගෙන් යන්න්න පටන්කරතියද මරුව කර කවුතු වරවා මරුව කෞද කියල බලන්ඩෝන් කෞතු මරුවවා මරුවගේ අරණයමද ෑ මරණයටත් මරුව කියනව තමා හැබ ඊටවඩා වෙනස්මාරයකන්වා හැන්ගිලා ඒ මාරය ඇතම ඔක්කෝ වැට්ටි කරන්නේ ඒ මාරය කරතම පවේකෙන් මේ ගමන් කරමින් නිසා වේකෙන් ඔහුටතම අපිමි ආකර්ශනය වෙන්නේ කෞදේ වසවර්ති දිවිය ලෝක මාරය ඇදන එයත් නෙවි. ඒ මාරය කෞදති කියල හොඳට හකන්ඩ ඔ හග නිකොට වැටඩහේ කුදමාය කිය. එතකොට පංගතුර හෙනම් හම් අපිට දැන් පේනවා නුවනින් හිතන් තර්කවාද වැඩක් නෑ තර්ගවාද අඥාණයන්ගේ තර්ගවාද බුදුරජානාසක ධර්මය ප්‍රඥාවන්තයන්ට පඥ්‍යාවන්ත සයන් දම්ම නායන්දම දුූ පඥ්‍යස දුෂප්‍රාඥන්නමේ ධර්මය මේ ධර්මය අතක්ආචරයි තර් ඉදදිනට පුලුවන් කන්නන්නේවේ කද ර්ගරන්නපුර නෑන ඒකාල්ටත් දියුණු අද හමයි ඒකාල මනිට පවිි අත්ද දෙන්න ොච්තර මරු දන හෙමයි කියලා දැම් බලන්ඩ ඕනෙන් මොකක්ද වර්ධනී වුණනේ කියලා. අතේති හෙටපු මිනිස්සු ජීවත්ච්ච ජනසාමාජ ඒ රටා ඇතුලේ. අපි ඉනේ ශුද්ධ නගරය අනුරාධකුර. සිංයද. අපි ඉන්නේ ශුද්ධ නගරය අනුරාධපුරේ. මේ නගරයට ඔබාපු දවස ඇවිල් ඇති ෝ තරම් බලඩ අදටත්ව ඔට පේනවාවේ චිත මනුසයගේ චිින්තන ්‍රේෂ්ත්තේ. නටපුන් වසේ අදන්න මිනිසුන්ට මේ ගල්කනුවක් හදාගන්න පුළුවන්ද. අබේගරිය ආසන්න අපි මේ ඉන්නේ. ඇවිල්ල බලන්ඩ මේ විදිිය ගල්කනුවක්ත් නිර්මාණය කරගන තරම් වීරයයක් ප්‍රඥාව ඥාන ධාරිිතාවත් යන මිනිස්සතාදම ඉන්න කියල් ලංකාවයි. හැබයි අති තිනෙන මිනිසුන්ගේ සංසිතිීම ඔවන්ගේ ඥානශක්්‍ය ඔුන්ග වීරය අපට අදටත්පේ නොම මේ උතුම්ූ පූජන ස්ථාන තුළින් මේ නොතිපුුණනං කිය එනැහැ කියලා.ඒ නිසා ඒනම් අතීතයයි වර්තමානය සංසන්ධනය කරහම අපි ගැන මොකාද නවීන ලෝකයුණ ලෝකයේ නූතන ලෝකයේ දියවටුවට පත්වෙලා නවීන ලිබරල් චින්තනය ඔන්නවගේ ලස්සන වජටික අපටහෙනවා. චින්තනය ඇතුළ අපි දියුණු වෙලාද නෑ පිරිහිලා. ක්‍රමවේදය ඇතුළි දියුණු වෙලා. ප්‍රවේදය තුළි දියුණු වෙලා. දැන්නර පුුකුළන්ගේ බෙල්ල කැපිේ කලින් පිහයෙන්න්නම්. ැක් මසිි එකක් හැදල තියන බෙල්ලකපන්න කලින් බොම දුකසේසින් අර කරන්න ඕන පිහි අරගෙන කොක්වලගේ බෙල්ල අපකපදානනික දැම්පුලුවන් එලීම මැසින්දිගේ යනකොට බෙලිකොක්කොම කැපීගෙන යනවා විනාටියට කොකුුණලු සියගන්නම් මෑරෙනවා ඒ පැත්තෙන් දියුණු වෙලා ක්‍රමයේ දී චින්තනින් දියුණු වෙලාද මේ මොකද අපි කරන්නේ කියලා හිතල බැලුවද දැන් අතිදති තිබුණ යනි අතිික බෝම් අතිති තියෙන්නේ ඉති අතිතෙත් මිනිස්සු හමරගත්ත ඥාන කමින් යුද්ධ කරගත්තා කඩුකිිනිසවලින් කපා කොටාගත්තා නසාගත්තේ ඇත්ත එදා තැකැලපෙන ආකාරෙන් ඒ මිනිසුන්ගේ ඒ තිබුණා යම්කි සි දාමරි භාවයක් එනිසා යුදධ කර මරාගත්තා අද වෙනකොට පුළුවන් න්‍යක්ෂ්ටිකවෝම්බයක් දමාගහන්න මුලු ශිෂ්ටාජරය වන්සලි ඇන්ට ඔන්න දෙවුණුයි අතීතිය තිබුුණ එච්චර අති නවීන යුද වෞද්ද අද තියෙනවා අද ඔන්නම් පුළුවන් ක්ෂේ පච්චි කල රෙලා ොහය ට මගහන්න බෝම්මියයක් ඇතින්දල කව්ද ගැවිකි ලත්හගන්න ව. ඒ සරන්තිවුණුයි. ක්‍රමයේති දියුණු වුණ චින්තනය දවුණුනාද අපි මේ මොකක්ද කරන්න කෙළ හිතල බැලුවද මේකෙන් ලැබෙන ප්‍රතිබලය මොකක්දෙල බැලවාද නෑ ඒනම් පංගතිර මේ අවිද්‍යාත්මක චින්තනයේ අපි විද්‍යාත්මක චින්තනය කිව්වා එනි අපි හිතුව දැ එන්න්නෙන්ට මොකද කරන්නේ දම් බලට එන් එ. ඒහැකන නාසේ දියවසරීරය මනස පිනවීම කියන මෙන මේ ක්‍රම්භවේද එන්නෙන්ට වර්ධන වෙන අපි මේකටිගෙන දියුණු අභියවෘදිීකල්. දැම් බල ොල මොකද දියුණුවෙලා තියඉන්න කියලා දියුණු වෙලා තියන මොකක්ද. ප්‍රශ්නය හටගන්ඩ හේතු මොකද අපි චින්තනය වැරද සාවාධ්‍ය චින්තනි. එහෙනම් අපි හිතපු විදිහ වැරදි එනම් බුදුරජා නාසේ ලෝකෙට පහලන්න මොකද මෙන්න මේ වැරති චිතනින් අපි නිදස් කරන්න මොකක්ද මේ වැර්ති චින්තනය කියකිල දැහඳ රාකන්ඩ දැම්මේ හැකන නාශය දිවසරීරයේ මනස පිනවනවා මේක තමයි අපි ලබන සතුට සැපය ඔන්න ලෝකයාකි චින්තන හොඳට හගන්න දැමේ මතක්්‍ර ්චේලා මම කියන්නේ ඉල්ල මහත රුද මත්ම ජත මහත්ම අපි කල්ලන මිතරට පතක් කරනවා මේ දේශනාට කලින්මම් පොඩි දහම් පත්තිිකක් හැතු අයි අඇයට පොට දනවත් කර එක අත පසුනා එක අපේ ලෝතුරවාරණ ඊමල් එකට යොමු කරලා ඇචි අපේ පංවත් කල්්‍යාන මිත්‍රියන් මේ අපේ ධර්ම දේශනාට කකාන්දයෙන් අපම පින්වත් ශ්‍රාවකයන්ට අපේ මහාචර්තුමාල ඇතුළ මේ වි්‍යාර්තිී සිරම දෙනාට ඒ දහම් පත්්‍රිකාව මේ දේශනා අවසානිදි ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන දැනුන් දෙන්න අපේ Google ්‍රයි් එකට හරි දාලා පොවිධං හරි අයට ගන්න මොකද මේ දේශනාව අවසානේදි ඒ දහම් පත්්‍රිකාව තටර ගෙන නැවත මේ දශනාවෙන් කිය පු කාරණායි ඉධහම්පත්තික ඇතුළත්තන කාරණාවයි මොන්තර විවර්සනය කලග අත්හම ඔබට නිධර්මය අවබෝධ කර ගැනීම හැකයාාව තියෙන් එනිසා ඒ දම් පපත්්‍රකෑන ැත් වෙලායි මම සධානක් කරෙක් ගැත් හැම අදදාාන උම් කර